Akılının kusulası kusasam kadar. Açık tıpanyo dapılan etan buddhane sasınan. කොහොමද කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන මේ දේශනාව සිදු කරන්නේ ගිහි පින්වතුන්ටත් ඒ කාරණේ නුවණින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා නිවන් දැකීම සඳහා කටයුතු කරන්න. බෞද්ධ පින්වතුන් කොයි කවුරුත් ගිහි වුණත් පැවිදි වුණත් අපි හැම කෙනෙක්ම නිවන අරමුණු කරගෙන කටයුතු කරන පිරිසක්. එනිසා අපි හැම කෙනෙක්ම තේරුම් අරගන්නට ඕන ඒ විමුක්තිය සඳහා කරුණු සම්පාදනය කරන්නේ කොහොමද? ලෞකික දියුණු අභිවෘද්ධිය සඳහා කරුණු සම්පාදනය කරන්නේ කොහොමද කියන මේ කරුණු දෙක පිළිබඳ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ විමුක්තිය සඳහා කරුණු සම්පාදනය කරන්නේ කෙසේද කියන කාරණා. තථාගතයන් වහන්සේ දක්වනවා වේහි භික්කවේ සමන්නාගතෝ භික්ඛු දිත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං කය. මහණෙනි මෙන්න මේ කාරණා දෙකෙන් යුක්ත වුණු තැනැත්තා. මෙතන භික්ඛු කියලා කියන්නේ පැවිද්දා කියන කෙනා පමණක් නෙවෙයි, යම් කිසි කෙනෙක් සසර බිය දැකලා සසර දුකින් එතර වෙන්නට කල්පනා කරනවා, ක්‍රියා කරනවා. එබඳු පුද්ගලයා තමයි භික්ඛු කියලා හඳුන්වලා තියෙන්නේ. සංසාරේ භයං ඉක්කතේ භික්ඛු, සසර බය දකින කෙනා තමයි භික්ඛු කියලා කියන්නේ. එතනත්තා පැවිද්දෙක් වෙන්නත් පුළුවන්, ගිහියෙක් වෙන්නත් පුළුවන්. එතකොට ශ්‍රමණයාය කියලා විශේෂයෙන් හඳුන්වන්නේ පැවිදි වෙච්ච පිරිස. භික්ඛු කියලා හඳුන්වන්නේ සසර බය දකින තැනැත්තා. බය දැකලා යම් කිසි කෙනෙක් මේ සසර දුකින් එතර වෙන්නට වහවහ ක්‍රියාත්මක වෙනවා නම්, ගුණධම් වඩනවා නම්, ඒ තැනැත්තා භික්ඛු කියන නමින් හඳුන්වලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ සසර බය දැකලා සසර දුකින් එතර වෙන්නට කටයුතු කරන තැනැත්තා විසින් කාරණා දෙකක් ජීවිතේ සම්පාදනය කරනවා නම්, ඒ තැනැත්තා දිත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. ඒ තැනැත්තා මේ ජීවිතේම සුඛ සොම්නස් බහුලව ජීවත් වෙනවා. සුඛය කියලා කියන්නේ කායික මානසික සැපය. සොම්නස කියලා කියන්නේ සතුට ප්‍රීතිය. එතකොට මේ කරුණු දෙක ඇසුරු කරන පුරුදු පුහුණු කරන තැනැත්තා කායික මානසික සුවයෙන් කටයුතු කරනවා. ඒ වගේම මානසික සතුට සොම්නස ප්‍රීතිය තු ජීවත් වෙනවා. ඒ වගේම යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං කයාය. ඒතනත්තා නිවන් දැකීම සඳහා ගමන ආරම්භ කරපු කෙනෙක් වෙනවා. දැන් අපි ගොඩාක් දෙනෙකුට ඇති වෙන ගැටලුව තමයි අපි යම් යම් ආකාරයෙන් ගුණධම් වඩනෝ, යම් යම් ආකාරයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනෝ. නමුත් අපි දැන් නිවනට කොච්චර සමීපද, අපි කවදා නිවන් දකීද, මේ භවයේ නිවන් දකීද, ඊළඟ භවයේ නිවන් දකීද, එහෙම නැත්නම් අපි තවම නිවන් මගට පැමිණලා නැද්ද, අපි මේ යන මග නිවැරදිද වැරදිද, මොනවද අඩුපාඩු, මෙහෙම විටින් විට අපි හැම කෙනෙකුටම යම් යම් විචිකිච්ඡාවන් මතුවෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේහි ඒ සඳහා පැහැදිලි නිගමනයක් දෙනවා. මෙන්න මේ කාරණා දෙක පුරුදු පුහුණු කරන තැනැත්තා අනිවාර්යෙන් නිවන සඳහා ගමන ආරම්භ කරපු කෙනෙක්. ඒක සමාප්තියට පත් වෙන්නේ කවදාද කියන එක තීරණය වෙන්නේ තම තමන්ගේ වීරිය, උත්සාහය, ප්‍රඥාව ක්‍රියාත්මක වෙන ප්‍රමාණය මත. වීරිය කොතෙක් තියනවද, සිහිය කොතෙක් තියනවද, ප්‍රඥාව කොතෙක් තියනවද, කොතෙක් මෙහි යෙදෙනවද කියන කාරණේ මත තමයි ගමනාන්තයට, එහෙම නැත්නම් විමුක්ති සාධනයට කොතෙක් කල් ගත වෙනවද, ඒක මේ භවයේ සිද්ධ වෙනවද, ඊළඟ භවයේ සිද්ධ වෙනවද, ආත්ම ගණනකින් සිද්ධ වෙනවද, කල්ප ගණනකින් සිද්ධ වෙනවද කියන එක තීරණය කරනවා. හැබැයි කොහොම හරි මේ කාරණා දෙක යම් කිසි කෙනෙක් පුහුණු කරනවා නම් ඒ තැනත්තා ගමන ආරම්භ කරලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්. කතමේහි ද්වේහි, මහණෙනි කොමක් මේ කාරණා දෙක සංවේජනීයසු ඨානේනි ථානේසු සංවේජනේ සංවිග්ගස්සච යෝනිසෝ පධානේ ඉමේහි කෝ භික්ඛේ දීථානේ සමන්නාගතෝ භික්ඛෝ දිත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. මෙන්න මේ කාරණා දෙකයි. මොනවද ඒ කාරණා දෙක? සංවේගය ඇති කර ගත යුතු තැන සංවේගය ඇති කර ගන්නවා නම්,
ඒ වගේම සංවේගයේ ඇති වුණු කාරණේ පිළිබඳව සිහිනුවණින් ප්‍රදන් වීර්ය ආරම්භ කරනවා නම් මෙන්න මේ කරුණු දෙක පුහුණු කරන තැනැත්තා සසර බිය දකින තැනැත්තා නිවන සඳහා විමුක්තිය සඳහා ගමන ආරම්භ කරපු කෙනෙක් වෙනවා. ඒ තැනැත්තා දිට්ඨේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. කලකිරීමෙන් උදාසීන වෙලා එපා වෙලා වෙහෙසටපත් වෙලා දුකටපත් වෙලා හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ ඒ තැනැත්තා. ඔහු සුඛ සෝමනස්ස බහුලෝ හෝති. කායික මානසික සුඛය මානසික සතුට සොම්නස බහුල වේ තැනැත්තා ජීවත් වෙනවා. ඒ වගේම නිවන සඳහා ගමන ආරම්භ කරපු කෙනෙක් වෙනවා අනිවාර්යෙන් නිවන වෙත යන කෙනෙක් වෙනවා. මොනවද ඒ කාරණා දෙක? සංවේගය ඇති කරගත යුතු තන සංවේගය ඇති කිරීමත් ඒ සංවේගයේ ඇති වූ කාරණේහිලා සිහිනුවණින් යුක්තව වීර්ය කිරීම. මොකක්ද සංවේගයයි කියලා කියන්නේ? සංවේගය කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් ඒ බියජනක බව නුවණින් වටහා ගැනීම හඳුන්වනවා සංවේගය කියන්නේ. දැන් හුඟක් වෙලාවට අපිට ওই මලගෙවල් වල එහෙම දකින්නට තියෙන සාතිශේ සංවේගයයි කියන. ඒගොල්ලෝ නම් සංවේගය කියන්නේ මොකකටද මන්දා? ඉතින් ඒගොල්ලෝ ශෝකය කියන එකට තවත් පරයාය නාමයක් හැටියට තමයි හුඟක් දෙනවා සංවේගය කියන එක භාවිත කරන්නේ. ඒ බලවත් සංවේගය අපේ සාතිශේ සංවේගය එහෙම. එතකොට ශෝකය කියන එකට පරයාය නාමයක් නෙමෙයි සංවේගය කියන්නේ. ශෝකය කියලා කියන්නේ ද්වේෂ මූලික සිත. පැමිණි අරමුණ තමන් රුචි කරන එකක් නෙමෙයි. නමුත් ඒක නැවත ආපසු හරවන්නටත් බෑ. නැවත යථා තත්ත්වයට පමුණුවන්නත් බෑ. නමුත් තමන් ඒක පිළිගන්නට සූදානමුත් නැහැ. අන්න ඒ බඳු අවස්ථාවක පැමිණෙන අරමුණ ප්‍රතික්ෂේප කරන ද්වේෂ සහගත ස්වභාවය ක්‍රියාත්මක වෙන එක්තරා ස්වરૂපයක් තමයි ශෝකය කියලා කියන්නේ. ද්වේෂයේ ක්‍රම කිහිපයකට ක්‍රියාත්මක වෙනවා. කෝපය වශයෙන් ක්‍රියාත්මක වෙනවා, භීතිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා, ශෝකය වශයෙන් ක්‍රියාත්මක වෙනවා, පිළිකුල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔය ක්‍රම හතරෙන්ම ද්වේෂයේ එහෙම නැත්නම් අරමුණු ප්‍රතික්ෂේප කිරීම, අරමුණු සමග ගැටීම, පැමිණෙන අරමුණට අකමැත්ත ඔය ක්‍රම හතරෙන්ම මතුවෙන්නට පුළුවන්. එක අවස්ථාවක් තමයි ශෝක කියලා කියන්නේ. ආරම්භණයක් පැමිණෙනවා, ඒක තමන්ට වෙනස් කරන්නටත් බෑ. නමුත් ඒක පිළිගන්නට ලෑස්තිත් නෑ. එබඳු අවස්ථාවල ඇති වෙන ප්‍රතික්ෂේප කිරීම අපි හඳුන්වනවා ශෝකයයි කියලා. තමන්ගේ බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක් තමන්ට අහිමි වුණහම, ඒ වගේම තමන් සතු සම්පතක් තමන්ට නැති වුණහම, හදිසි විපතක් පැමිණුණහම, ඒ වගේම බලාපොරොත්තු කඩ වුණහම, මෙබඳු දේවල් නැවත යථා තත්ත්වයට පමුණුවන්නටත් බෑ. හැබැයි තමන් පිළිගන්නට ලෑස්ති නැහැ. ඒ අවස්ථාවේ ඇතිවෙන කායික මානසික වෙහෙස සහිත ප්‍රතික්ෂේප කිරීම ශෝකයයි කියලා හඳුන්වනවා. නමුත් මේ සංවේගයයි කියලා කියන්නේ එබඳු මනෝභාවයක් නෙමෙයි. එබඳු දෝෂ මූලික අකුසල මනෝභාවයක් නෙමෙයි සංවේගය කියලා කියන්නේ. සංවේගය පූර්ණ වශයෙන්ම ප්‍රඥාව පදනම් කරගෙන පහළ වෙන ධර්මතාවයක්. ඒක කුසල ධර්මයක්. ඒක කුසල මූලයක්. ප්‍රඥාවෙන් තමයි සම්පාදනය වෙන්නේ, හටගන්නේ. එහෙනම් මොකද්ද සංවේගයයි කියලා කියන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව නුවණින් දැකීම. බියපත් වීම නෙමෙයි. අපි ඊයේ ධර්ම දේශනාවලදී මේ කාරණේ නැවත නැවත පැහැදිලි කළා. බියපත් වීම කියලා කියන්නේ අර ශෝකය වගේම ක්ලේශය අකුසල ධර්මයක්. ඒක ද්වේෂයෙන් එක්තරා බලවර. නමුත් බිය දකින්නවා කියන එක ඥානවන්ත ස්වરૂපයක්. අපි මේකට උපමාවක් කිය සඳහන් කළා. ඒ කුමක්ද? හරියට සර්ප විෂ වෛද්‍යවරයෙක් සහ සර්පය ගැන අහලා තියෙන මිනිස්සෙක්. ඒ දෙන්නා එකමගේ යද්දි සර්පෙක් මුණ ගැහුණොත් සර්ප විෂ වෛද්‍යවරයා දන්නවා සර්පයාගේ උග්‍ර විෂ ගැන. ඒ නිසා අන් හැම කෙනෙකුටම වඩා හොඳටම මේ ගැන දන්නේ සර්ප විෂ වෛද්‍යවරයා. නමුත් ඔහු බියපත් වෙන්නේ නැහැ. ඔහු මේ සතාගේ තියෙන අනතුර දකිනවා. භයානකකම දකිනවා. නුවණින් තේරුම් ගන්නවා. ඒ නිසා තමනුත් රැකෙන්නට උත්සාහ කරනවා. තමන් ඇසුරු කරන අන් අයත් රැක ගන්නට උත්සාහ කරනවා. සතාට හානි කරන්නට පෙළඹෙන්නේ නැහැ.
ඒ වගේම අනවශ්‍ය විදිහට සෙල්ලම් කරන්නට යන්නෙත් නැහැ. පුළුවන් තරම් පරිස්සමින් මගහැරලා එතනින් ගැලවිලා ඉවත් වෙන්නටයි විශ්වවෛද්‍යවරයා උත්සාහවත් වෙන්නේ. නමුත් අර සර්පය ගැන අහලා තියෙන මිනිස්සයා සර්පයා දැක ගමන් කරන්නේ බියපත් වෙනවා. බියපත් වෙච්ච ගමන් ඔහු එක්කෝ මේ සර්පයාගෙන් ගැලවෙන්නට කියලා උපක්‍රම කරන්නට ගිහිල්ලා එකෝ තමන් අනතුරු කරගන්නවා, එහෙම නැත්නම් සර්පයා කවල ගන්නවා, එහෙමත් නැත්නම් තවත් ඉක්මන් වුණොත් එකෝ සර්පයා ඝාතනය කරන්නට විනාශ කරන්නට පුළුවන්. එකෝ තමන් අනතුරු කරගන්නවා, එකෝ සතාට අනතුරු කරනවා. නම් බියපත් වීමේ ලක්ෂණය තමයි එකෝ තමන් වෙනසෙනවා, එකෝ අනුන් වෙනසන. බිය දැකීමේ ස්වභාවය තමයි තමනුත් රැකෙනවා, අනුනුත් රැකෙනවා. මේ සසරට බියපත් වුණොත් යම් කිසි කෙනෙක් හිතනත්තන් නිවන් දකින්න වෙනුවට තමනුත් වෙනසලා අනුනුත් වෙනසලා ධම්මගත් වෙනසලා තමයි නවතින්නේ. සසර බිය දැක්කොත් යම් කිසි කෙනෙක් තමනුත් ඒ සසරින් එතර වෙලා අන් අයත් එතනින් එතර කරවන්නට ක්‍රියාත්මක වෙනවා කතාවයි. මහා බෝසතාණන් වහන්සේලා ලෝ පහළ වෙන්නේ මේ සසර බිය දැකීම නිසා. බුද්ධෝහං බෝධිසාමි මම අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරනවා. මොකද්ද මේ සසර බියකරු බව? මේ සසරේ පවතින භයානක බව. මේක නොයතහෙන නිසානේ මේ සත්‍ය සසරේ රැඳෙන්නේ. ඒ නිසා මම මේක අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන අන් අයටත් මේක අවබෝධ කරනවා. බුද්ධෝහං බෝධිසාමි මුක්තෝහං මෝචේ පරේ. මම මේ අනතුරෙන් ගැලවෙනවා කොහොම හරි. අන් අයත් මේකෙන් ගලව ගන්නවා. තිනෝහං තාරිස්සාමි මම කොහොම හරි මේකෙන් එතර වෙනවා. අන්නයත් එතර කරනවා. ඇයි ඒ සංසාරෝගා මහා භය. මේ සසර ඕගය මහා බියකරුයි. බියජනකයි. ඒ නිසා මම මේ සියලු දෙනාම එතර කරවනවා, මමත් එතර වෙනවා. එහෙම එතර වෙනවා මේක බියකරුයි කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ මොකද්ද ගත්තු ක්‍රියාමාර්ගය? නිර්භයව මේ සසරට බහින එකයි කළේ. දැන් සුමේද තාපසයා කාලේ දීපංකර බුදුහාමුදුරුවෝ ළඟදී උන්වහන්සේට ඕනනම් නිවන් දකින්නට පුළුවන් වුණානේ. උන්වහන්සේට ශක්තිය තිබුණා කෙලස් නසන්න. එතකොට දැන් මේ තරම් සසර බියකරු බව දැක්ක කෙනා අපි එහෙමනම් මොකද කරන්නේ? ඉක්මනින්ම පැන ගන්නට හදන එකනේ කරන්නේ. නමුත් සසර බිය හරියටම දැක්ක නිසා අන් අය ගැනත් කරුණාවක් ඇති වුණා. මේ භයංකර සසරින් එතර වෙන එක ලේසි නෑ. ඒ නිසා මමත් එතර වෙලා අන්නයත් එතර කරවන්න ඕන. අන්න බියකරු බව දකින්න දකින්න ගැඹුරින් දකින්න දකින්න තමනුත් රැකෙන්න ඕන, අනුනුත් රැකෙන්නට ඕන, මමත් ගැලවෙන්නට ඕන, අන්නයත් ගලවන්නට සහාය වෙන්නට ඕන කියන මේ කරුණාව මෛත්‍රිය සන්තානෙහි හට ගන්නවා. ප්‍රඥාව අවදි වෙනවා, වීරිය අවදි වෙනවා, උපක්‍රමශීලී වෙනවා, තමනුත් රැකෙනවා, අනුනුත් රැකෙනවා. එකෙන් අදහස් කරන්නේ සසර බය දකින්න හැමෝම බුදු වෙන්නට යන්න ඕන කියන එක නෙමෙයි. ඒ මහා බෝධියෙන් අන් අය එතර කරන්නට යන අය එහෙම යනවා. එහෙම නැත්නම් ශ්‍රාවක බෝධියෙන් තමන් සසර ගමන කෙලවර කරන්නට අදහස් කළා වුණත් ඒ තැනත්තා තව බොහෝ දිනකට පිහිට වෙනවා. තව බොහෝ දිනකට සහාය වෙනවා. ඇයි? මේ සසර භයානක බව තේරුම් අරගෙන සසර බියකරු බව දැකලා. හැබැයි සසරට බියපත් වුණොත් ඒ මොකුත් නැහැ. අම්මාද තාත්තාද දරුවාද බිරිඳද සැමියාද මොකුත් නැහැ. මම ඉක්මනට ගැලවෙන්න, මම ඉක්මනට මෙතනින් පැනගන්න. ඒ ගැලවෙන්න පැනගන්න කියලා හිතනකොට මොකද වෙන්නේ? තමන් කලබල වෙනවා, මග නොමග නොවැටී යනවා, තමනුත් අනතුරු කරගන්නවා, අනුන්ටත් හානි කෙරෙන්න තේතනත්තාගෙන් ඉඩකඩ තියෙනවා. අද සමාජයේ මේ ප්‍රදේශයේ කොහොමද බඳ ලංකාවේ නම් වැඩි හරියක් මෙන්න මේ කලබලෙ තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිවන් දකින්නට මහ කලබලයක්. ඇයි? සසරට බිය වෙලා, අපායට බිය වෙලා. එතකොට මහබෝසතාණන් වහන්සේ මේ බිය හරියටම දැක්ක නිසා වීරයෙන් යුක්තව ඒ තරණය කරන්නට ගමන ආරම්භ කළා. අන් අයත් ඊතර කරන්නට තමනුත් ඊතර වෙලා. ඒ නිසා බිය දකින්නයි කියන තැන ප්‍රඥාව අවදි වෙනවා, සිහි කල්පනාව අවදි වෙනවා, වීරිය අවදි වෙනවා, අදිෂ්ඨානය අවදි වෙනවා, නිවැරදිව මඟට අවතීර්ණ වෙනවා. ඒ ප්‍රඥාවේ ස්වභාවයයි.
අර වේශ මූලික සිතක් හැටියට බියපත් වුණාම තැතිගත්තාම කලබල වුණාම තමන් අනතුරු කරගන්නවා අනුන්ට අනතුරු කරනවා දෙපසටම හානියක් කරන්නේ තමන්ගේ පරමාර්ථයන් සාධනය වෙන්නේ නැත්නම් අනුන්ගේ පරමාර්ථයන් සාධනය වෙන්නේ අර ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ එක අවස්ථාවක මැටියෙන් කුටියක් හදාගෙන නැකතක් බලලා ඉතා ගැඹුරින් භාවනාව ආරම්භ කරන්න සියල්ල සැලසුම් කරගෙන තියෙනවා. සැලසුම් කරලා ගෝලබාලයන්ටත් කතා කරලා කියලා තියෙනවා කිසි කෙනෙක් බාධා කරන්න එන්න එපා. දාන ටික ගෙනත් දෙන කෙනා විතරක් ගෙන ඇවිත්ලා දාන ටික ළඟට දීලා යන්න. කිසිම කෙනෙක් එවන්නටත් එපා බාධා කරන්නටත් එපා. දැන් මේ වෙනම සකස් කරගෙන උන්වහන්සේ භාවනා කරන්න නැකතක් එහෙම බලලා හරියට මේ වෙලාවට යනකොට ගේ ඇතුලේ සර්පේ. ඊට පස්සේ දැන් පහනක් දැල්වෙනවා එක තැනක. නායක හම්තුරු ඊට පස්සේ මොකද කරන්නේ? ළඟ තිබිච්ච පුටුවක් අදලා අරගෙන ඒ කුඩට නැගලා හොස්සාගෙන දැන් හිමින් හිමින් සැරේ අර සර්පයා එළවන්නට ලෑස්ති වෙනවා. කොහොම හරි සමබරතාවයේ ගිලිහිලා පුටුව ඇදගෙන වැටුණා. වැටුනේ පහන උඩට. පහන පෙරසුණා. ඊට පස්සේ සර්පයා බය වුණා. සර්පයා කෑවා. සර්පයා කාලා උන්වහන්සේ මාස ගානක් ඉස්පිරිතාලේ සල්ප විසට වෙදකම් කරගෙන හිටියා. භාවනාවත් එතනින් ඉවරයි. ඔක්කොම එතනින් ඉවරයි. එහෙම වෙන්නේ ඇයි? බියපත් වුණහම එක්ක තමන් අනතුරු කරගන්නවා, එක්ක අනුන්ට අනතුරු කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බිය කියන එක ද්වේෂ මූලික සිතක්. ඒ නිසා බිය වීම නෙමේ, බිය දැකීමයි අවශ්‍ය වෙන්නේ. ඒක ප්‍රඥාවෙන් සිදුවිය යුතු කාරණයක්. ඒ නිසා සංවේගයයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දැකීම. කොහොමද බියජනක බව දකින්නේ? මොකද්ද මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව කියන්නේ? ඇයි මේක බියජනකයි කියලා කියන්නේ? බියජනක කියලා කියන්නේ ජනක කියලා කියන උපදවනවා. බියජනක කියලා කියන්නේ බිය උපදවනවා. මේ සංස්කාර ධර්මයන් පවත්වන්න පවත්වන්න නඩත්තු කරන්න නඩත්තු කරන්න සත්වයාට බිය උපදවනවා. වෙහෙස ඇති කරනවා. පීඩාව ඇති කරනවා. දුක ඇති කරනවා. සන්තාපය ඇති කරනවා, අපහසු ඇති කරනවායි කියලා හරියට මොනින් දකින්න. එහෙම දකින්න පුළුවන් වෙන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, කෙලසන සුළු බව, අසුභ බව, මෙබඳු ධර්මතාවයන් ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න තමයි සංස්කාර ධර්මයන් පිළිබඳව සංවේගය පහළ වෙන්නේ. අනිත්‍ය බව දකින්නයි කියලා කියන්නේ මේ ගොඩනගන සියලු නාම රූප ධර්මයන් සැනකින් බිඳ බිඳී යනවා. අපි කොච්චර දේවල් ගොඩනගලා පවත්වන්නට උත්සාහ කළත් ඒවා සදාකාලිකව පවත්වන්නට බෑ. ඒවා අහෝසි වෙනවා. මේ කාරණය හරියට දකින්නට පුළුවන් නම්, දකින්නට සුදුසුකම් දකින්නවා නම් සංවේජනීයසු ථානේසු සංවේජනේ. අන්න සංවේගය ඇති කරගත් යුතු තැන සංවේගය ඇති කරගත්තා වෙනවා. ඒ සංවේගය ඇති වුණාට පස්සේ මේ අනිත්‍ය වූ ධර්මතාවයන්ගෙන් ඇති වෙන මේ බියජනක බවින් මා නිදහස් වෙන්නේ කෙසේද? ඒ සඳහා උත්සාහවත් වෙනවා, මං සොයනවා, ක්‍රියාත්මක වෙනවා, වීර්ය කරනවා, සිහියෙන් ප්‍රඥාවෙන් ඒ මඟ ගමන් කරන්නට ඒතනත්තා ආරම්භ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආකාරයෙන් සංවේගය ඇති කරගන්න තැනත්තා නිවන සඳහා විමුක්තිය සඳහා ගමන ආරම්භ කළ කෙනෙක් වෙනවා. හැබැයි ඒතනත්තා කලකිරිලා එපා වෙලා අඳෝනා නගන කෙනෙක් නෙමෙයි. දැන් අද සමාජයෙන් ගත් දෙනෙක් නිවන් දකින්නට යන අය මහා කලකිරීමකින් අඳෝනා නගමින් අපෝ මට එපා වෙලා තියෙන්නේ මේක කවදාද මේකින් ගැලවෙන්න කියලා ඉන්නේ. එතකොට මට තිත්ත වෙලා තියෙන්නේ. එහෙම තමයි මුගක් දෙනේ නිවන් මග යන්න තමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම කලකිරිලා එපා වෙලා අඳෝනා නගමින් සන්තාපයෙන් එහෙම යන ගමනක් නෙමෙයි මේක. එහෙම යන්නට සිද්ධ වුණොත් එහෙම ඒතරත්තාගේ මනසේ දුම්නස වැඩෙනවා මිසක් බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. බොජ්ජංග ධර්ම කියලා කියන්නේ බෝධියට අංග වූ ධර්ම බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම හැටියට සඳහන් වෙන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ඊළඟ එක ප්‍රීති සම්බොජ්ජංගය. ප්‍රීතිය වැඩෙන්නට ඕන. කුමක් සම්බන්ධව? මේ සංස්කාර ධර්මයන් සම්බන්ධව නොවේ. ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, කෙලසන බව
දකින්න දකින්න ඥානවන්ත පුද්ගලයාගේ මනසේ ප්‍රීතියක් හටගන්න සතුටක් හටගන්න ඇයි ආ මේවා අනිත්‍යයි කියලාද නැහැ ඒ අනිත්‍ය බව දැකගන්නට හැකියි ඒ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය හඳුනා ගන්නට හැකියීම පිළිබඳ ලොකු තෘප්තියක් ඇති වෙනවා ලොකු සතුටක් ඇති වෙනවා ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව නොදැක ඉන්න තාක් කල් තමයි අපි දුකටපත් වෙන්නේ හරියට දැක්කොත් එතනින් එහාට දුකටපත් වෙන්නේ අනිත්‍ය නිසා නෙමෙයි මිනිස්සු දුක් විඳින්නේ ඒ අනිත්‍ය බව හඳුනා ගන්නට නොහැකි බව නිසා සංස්කාර ධර්මය අනිත්‍යයි නමුත් ඒ අනිත්‍ය වූ ධර්මතාවය නිත්‍යව පවතිනවා නම් හොඳයි කියන විදිහේ සංකල්පය අපේ సంతානය තුළ තියෙනවා. ඒ සංකල්පයේ තියෙන තාක්කල් ඒවා නිත්‍ය වෙනකොට අපි දුකටපත් වෙනවා. මේ සංස්කාර ධර්මය අනාත්මයි. ඒක සියලු සංස්කාරයන්ට පොදු ලක්ෂණයක්. හැබැයි අපේ හැඟීමක් තියෙනවා අපට ඕන හැටියට තියෙනවා නම් හොඳයි. ඒ අපට ඕන හැටියට තියෙනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් අපට ඕන හැටියට සිදු නොවෙනකොට අපි දුකටපත් වෙනවා. ඒ නිසා සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව පොදු ධර්මතාවයන් වුණාට මේවා නොදකින තාක්කල් තමයි අපට වෙහෙස, පීඩාව, සන්තාපය බිය ජනනය කරන්නේ. අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නিত্য සංඥාවෙන් භජනය කරනකොට ඒවා යම් මොහොතක බිඳී යනවා. එවන්දු අවස්ථාවල අපිට මහා තැතිගැන්මක් ශෝකයක් බියක් ජනිත වෙනවා. මේ පංචස්කන්ධය අනිත්‍යයි. ඒ නිසා ඕනම වෙලාවක බිඳී යන්නට පුළුවන්. නමුත් හදිසියේ හෘදේ හිර වෙනවා දැනුනො හුස්ම ගන්නට අපහසුයි වගේ දැනුනො මහා භීතියක් ඇති වෙනවා. දැන් මේ බිය ජනනය කරන්නේ කුමක් විසින්ද? මේ පංචස්කන්ධය තව බොහෝ කාලයක් පවතිවා පැවතිය යුතුයි පවතිවි කියන අදහස අපි තුල තියෙන නිසායි ඒ භීතිය ජනනය කරන්නේ. මේ පංචස්කන්ධය අනිත්‍යයි කියලා අපි හඳුනාගෙන තියනවා නම් ඕන වෙලාවක බිඳී යන්නට පුළුවන් කියන බව දකිනවා නම් ඒ තැතිගැන්ම වෙනුවට අපිට සැබවින්ම ප්‍රීතියක් හටගන්නවා සැබවින්ම සැහැල්ලු බවක් ඇති වෙනවා මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්න. තථාගතයන් වහන්සේලා මහ රහතන් වහන්සේලා යම් යම් කරුණු දකිද්දි සිනහ පහල කරනවා. ඒ සිනහ පහල කරන්නේ අපි hina වෙන තැන්වල නෙමෙයි. උන්වහන්සේලා සිනහ පහල කරන්නේ සමහර සත්වෝ කර්ම ශක්තිය භුක්ති විඳිනකොට දුකටපත් වෙලා ඉන්න ආකාරය දකිනකොට තථාගතයන් වහන්සේ සිනහ පහල කරනවා. සමහර මනුෂ්‍ය මනුසත් බවින් පිරිහිලා ඌරෝ වෙලා ඉන්නවා දකිනකොට සර්පයෝ වෙලා ඉන්නවා දකිනකොට ප්‍රේතයෝ වෙලා ඉන්නවා දකිනකොට බුදුහරු සිනහ පහල කරනවා රහතන් වහන්සේලා සිනහ පහල කරනවා ඒ මොකක් නිසාද හොඳ වැඩේ ඔබ වෙච්ච එක කියලා සාමාන්‍ය මිනිස්සු හිතන විදිහට දැකලා නෙමේ මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව මේකයි මිනිස්සු මේ ස්වභාවය හඳුනාගන්නේ නැහැ හඳුනා නොගන්නා නිසා බොහෝ පාප ධර්මයන්හි ගැළිලා අද එහි විපාකයේ විඳිනවා මේක නේද ලෝක ස්වභාවය මේක නේද හේතුඵල ධර්මතාවය මේක නේද මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව මේක නේද මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛය මේවා ප්‍රකට වෙන්න තථාගතයන් වහන්සේගේ సంతානය තුල ධර්ම ප්‍රසාදය ධර්ම ප්‍රීතිය උන්වහන්සේගේ సంతානය තුල මේ සංස්කාර ධර්මයන් බිලි බිලි යනවා දකින්නට ඒවා තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැති බව හඳුනා ගන්න ප්‍රකට වෙන්න අපිට නම් මහා ශෝකයක් නේ ඇති වෙන්නේ අනේ අපි බලාපොරොත්තු වෙන හැටියට එක දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා මව්පියෝ හැටියට දරුවෝ ගැන බොහෝ අපේක්ෂා තියාගෙන ඉන්නවා ඒ දරුවන් තුළින් අපි බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් ඉටු වෙන්නේ නැහැ වගේ දැනුනොත් අපිට මහා ශෝකයක් මහා වේදනාවක් මහා කඩාවැටීමක් ඇති වෙනවා ඇයි අපි දන්නවා සංස්කාර ධර්මයන් අනාත්මයි කියලා. අනාත්මයි කියලා දැනගත්තා වුණාට අපි අපේක්ෂා කරනවා අපි හිතන හැටියට දරුවවත් හිටියොත් හොඳයි. අනිත් ඒවා නම් ඉතින් අනාත්ම වලට කමක් නැහැ. දරුවෝ හරි අපි හිතන හැටියට ඉන්නවා නම් හොඳයි. ඉතින් දරුවෝ අනාත්ම නෙමෙයිද? ඒ සංස්කාර නෙමෙයිද? ඒ සංස්කාර බව අපි අහලා තියනවා හිතලා තියනවා ඒනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී අපිට හැඟෙනවා දැන් දරුවෝ නම් ඉතින් අපි හිතන හැටියට ඉන්න ඕන. අපි බලාපොරොත්තු වෙන හැටියට කටයුතු කරන්න ඕන.
නමුත් එහෙම වෙන්නේ නැති නිසා අපිට හැම විටම දරුවන් නිසා බිය ජනිත වෙනවා. ශෝකේ ජනිත වෙනවා. සන්තාපේ ජනිත වෙනවා. එක් අවස්ථාවකදී එක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා ප්‍රකාශ කරනවා නන්දති පුත්තේහි පුත්තිමා ස්වාමීනි දරුවන් ඇති අය දරුවන් නිසා සතුටු වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා දරුවන් ඇති අය දරුවන් නිසා ශෝක කරනවා. ඒ මේ ලෝකයේ අසුභ පැත්ත දකින්නට කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා දරුවන් නිසා මව්පියෝ සතුටු වෙනවායි කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුත්තා වත්තු manussාන. මනුස්සයින්ට මේ පුත්‍රයින් කියලා කියන්නේ වස්තුවක් සම්පතක්. ඒක සම්පතක් නිසාම තමයි ඒක වස්තුවක් නිසාම තමයි තමන්ට ඕන හැටියට පවතිවා කියන අපේක්ෂාව ඇති වෙන්නේ. ඒ අපේක්ෂාව තියෙන නිසාම තමයි ඒකෙන් බිය ජනනය කරන්නේ. ඒකෙන් ශෝකය ජනිත කරන්නේ. ඒකෙන් සන්තාපය ජනිත කරන්නේ. නම් මේ සංස්කාර ධර්මයෝ බිය ජනකයි කියන බව නුවණින් දකින්නට නොහැකි තාක්කල් අපි ඒ බියට හසු වෙනවා. අපි ඒ සන්තාපයට හසු වෙනවා. අපි ඒ ශෝකයට හසු වෙනවා. අපි ඒ වේදනාව සසරෙහි විඳිනවා. යම්කිසි කෙනෙකුට මේක වටහා ගන්නට පුළුවන්. මේක දැක ගන්නට පුළුවන් නම් එතන පටන් එතනත්තා දරුවන් හදනවා, දරුවන් වඩනවා, යුතුයකම් කරනවා, ආදරය සෙනෙහස පවතිනවා. හැබැයි සංස්කාර ධර්මය අනිත්‍යයි, සංස්කාර ධර්මය දුකයි, සංස්කාර ධර්මය අනාත්මයි කියලා තේරුම් අරන් ඉන්නවනම් ඒවා අනිත්‍ය වෙනකොට තමන් සංතාපයටපත් වෙන්නේ නැහැ. තමන් බියක් ඇති කරගන්නේ නැහැ. ඒ දරුවන් තමන් බලාපොරොත්තු වෙන හැටියට කටයුතු නොකොට වෙනත් ආකාරයකින් කටයුතු කළායි කියලා තමන් වේදනාවටපත් වෙන්නේ නැහැ. ඇයි? මේ සංස්කාර ධර්මය අනාත්මයි. මොකද අනාත්ම කියන්නේ? අනාත්ම කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි ආත්ම වශයෙන් භවෙන් භවයට යන මූල ශක්තියක් නැහැ කියන එක. අනිත් එක තමයි තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ කියන එක. අපට සරලවම හඳුනා ගන්නට පුළුවන් කාරණේ තමයි මේ සංස්කාර ධර්මය තමන්ට ඕන හැටියට පවතින්නේ නැහැ. තමන් කියලා කෙනෙක් නැති බවත් අනාත්ම ධර්මය. තමන් කියලා අපි සම්මත කරගත්තාම මේ තමන් කියලා සම්මත කරගත්තු කෙනාට ඕන හැටියට මේ සංස්කාර ධර්මයන් පවතින්නේ නැහැ. ඇයි? තමන් කියලා කෙනෙක් නැති නිසා. නමුත් අපි සම්මත වශයෙන් මම කියලා කෙනෙක් හදාගෙන ඉන්නවා. ඒ මම කියන කෙනාගේ අවශ්‍යතා මත, ඕනෑකම් මත ලෝකයේ අවශේෂ සංස්කාර ධර්මයන් පැවතිය යුතුයි කියලා අපි හිතනවා. එහෙම නොවනකොට අපි වෙහෙසටපත් වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් මේ සංස්කාර ධර්මය අනාත්මයි කියලා තේරුම් අරන් ඉන්නවනම් ඒතනත්තාට ඒවා වෙනස් වෙලා යනකොට වේදනාවක් ඇති වෙන්නේ නැහැ, සංතාපයක් ඇති වෙන්නේ නැහැ, දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇති වෙන්නේ මොකද්ද? ධර්ම සංවේගයක් ඇති වෙනවා. ඇයි? මේ සංස්කාර ධර්මය බිය ජනකයි. දරුවන් හැදීම කියන එක මේ බඳු දෙයක්. ප්‍රියමනාප වස්තුන් ඇසුරු කරනවා කියන එක මේ බඳු දෙයක්. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ. පියේහි විප්පයෝගෝ දුක්ඛ. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. යමක් අපේක්ෂා කරනවා නම් ඒ නොලැබීම දුකක්. මේවා තේරුම් ගන්න වටහා ගන්න පුද්ගලයාට නොමින් තේරුම් ගන්නවා නම් ඒ අවස්ථාවේදී ධර්ම සංවේගයේ කුයි හටගන්නේ. ශෝකයක් දුකක් වේදනාවක් හටගන්නේ ඒ වටහා නොගැනීම නිසා. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සංවේගය ඇති කරගත යුතු තැන සංවේගය ඇති කරගන්න පුළුවන් නම් ඒ තැනත්තා ප්‍රඥාවෙන් විමුක්තිය සඳහා ගමන ආරම්භ කළා වෙනවා. එහෙම නොවන තැනත්තා මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව නොදකින තැනත්තා එයම ඇසුරු කරමින් එයම බදාගෙන ඒ බියට පත් වෙනවා එතන. ඒ දුකට පත් වෙනවා එතනත්තා. ඒ සන්තාපයට ඒ වේදනාවට පත් වෙනවා. ඔහු හැම කල්හිම දුක වේදනාව උරුම කරගන්න කෙනෙක් වෙනවා. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මේක කල්ලාතව දකින්නට, කල්ලාතව තේරුම් ගන්නට සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. එතනත්තා මේ ජීවිතේම අප්‍රමාණ සුවයක් විඳිනවා. කායික මානසික සැහැල්ලුවක් විඳිනවා. සතුටක්, ප්‍රීතියක්, සොම්නසක් භුක්ති විඳිනවා. ඇයි? මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගත්ත නිසා. අතීතයේ එක් ගමක එක් පවුලක් ජීවත් වුණා මව, පියා සහ දුව, මේ පුතණුවන් කියන මේ සිව් දෙනා. ඒ අය
මේ දරුවන් කුඩා කාලේ ඉඳලම මව්පියෝ දහම ඇසුරු කරමින් වික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් මරණානුස්සති භාවනාව පුරුදු පුහුණු කළා. දරුවන්ටත් පුංචි කාලේ ඉඳලා මේක අර්ථවත්ව කියා දුන්නා. මරණානුස්සති භාවනාවයි කියන්නේ ජීවිතං අනියතං මරණං නියතං මරණං නියතං කියලා හිත හිතා ඉන්නකම නෙමෙයි. එහෙම හිත හිතා ඉතියි කියලා අපිට මරණය ගැන තරම් ගැඹුරට දෙයක් වැටහෙන්නේ නැහැ. ඒකෙන් යන්තම් චිත්ත සංහිඳියාවක් ඇති කරගන්න තරම් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. නමුත් මරණානුස්සතියයි කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් බිඳෙන හැටි, බිඳෙන්නට හේතු හාත්පසින්ම තියන හැටි, ඕනෑම මොහොතක බිඳී යන්නට පුළුවන් හැටි. මේ කය කියන්නේ මේ ජීවිතය කියන්නේ වායු රැල්ලක් මත පවතින ඉතා සරල දෙයක් බව. ඒ වගේම ආහාරය මත රඳා පවතින ඉතා දුබල දෙයක් බව. ඉරියව් පැවැත්වීම මත රඳා පවතින ඉතා දුර්වල දෙයක් බව. හරියට නොවනින් මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒක තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන මේ කය ආශ්වාස ප්‍රශ්වාස වායුව මත රඳා පවතින. වායුව බොහොම සරල දෙයක්, සැනකින් වෙනස් වෙන්නට පුළුවන් දෙයක්. ඒ වෙනස හා සමගම කය අභාවය වෙන්නට පුළුවන්. මේ පංචස්කන්ධයේ මේ ශරීරයේ ආහාරය මත රඳා පවතින්නේ. ආහාරයේ වෙනසක් වෙච්ච ගමන් මේ කය විනාශ වෙන්නට පුළුවන්. මේ කය ඉරියව් පැවැත්වීම මත රඳා පවතින. ඉරියව් හරියට පවත්වා ගන්නට බැරි වුණොත් මේ කය අහෝසි වෙනවා. මේ කය සීතෝෂ්ණ සමබරතාවයේ මත රඳා පවතින්නේ. සීතල හරි උෂ්ණය හරි ප්‍රමාණය ඉක්මවා අධික වුණොත් මේ කය අභාවයට යනවා. මෙතරම් සරල බාහිර සිද්ධාන්ත කීපයක් මත පවතින කය ඕනෑම මොහොතක විනාශ වෙන්නට පුළුවන් කියන මේ ඉඩකඩ නුවණින් දකින්නට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම තමයි මරණානුස්සතියයි කියන්නේ. ඒ මරණානුස්සතිය හරියට නැවත නැවත ප්‍රගුණ කළොත් වෙනතුනේ කය ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන් කියන කාරණේ තමන්ට ටිකෙන් ටික නුවණින් ප්‍රකට වෙන්නට ගන්නවා, වැටහෙන්නට ගන්නවා. මේ මව්පියෝ දෙදෙනාත් දූ දරුවන් කියන මේ සිව් දෙනාම මේ මරණානුස්සති භාවනාව මනවින් නිවැරදිව ප්‍රගුණ කරපුවායි. තාත්තයි පුතයි හේනේ ගොවිතැන් කරනවා. දුවයි අම්මයි නිවසේ කටයුතු කරනවා, ගෙවත්තේ කටයුතු කරනවා. පියාණන්තයි සහෝදරයාටයි ආහාර පාන සකස් කරගෙන දියණියක් මවත් හේනට කුමරට ගෙනහිල්ලා දෙනවා. දිනක් තාත්තා පණිවිඩයක් කියනවා, අද දෙන්නෙකුට කෑම ගේන්නට එපා, එක්කෙනෙකුට කෑම අරගෙන සුදු ඇඳගෙන එන්න. එතකොට අම්මයි දුවයි සුදු ඇඳගෙන එක්කෙනෙකුට කෑම අරගෙන ගියා. ඉන් බලනකොට පුතා මැරෙනවා. හේනේදී සර්පේ දෂ්ට කරලා පුතා භාවයට ගියා. ඊට පස්සේ තාත්තට කෑම එක දුන්නා. තාත්තා පැත්තකටලා කෑම කාලා ඊට පස්සේ තුන් දෙනාම එකතු වෙලා අර කපල කොටලා දාලා තිබිච්ච දර ටික එකතු කරලා ගොඩ ගහලා අර මලකඳ දාලා ගිනි තිබ්බා. හැඳින් වැළපීම්, ශෝක කිරීම්, සන්තාප වීම කිසිවක් නැහැ. මේ අය ඒ කටයුත්ත වෙනදා හේනේ ගොවිපලේ වැඩ කරන්නා වගේ මේ කටයුත්තත් කරනවා. එතකොට මේ පුතණුවන් එක්තරා දේවාත්ම භාවයක ජනිත වුණා. ඒ දේවතාවා බැලුවා, මම මේ තත්වයට පත් වුනේ කෙබඳු කුසල කර්මයක් නිසා. බලනකොට දකිනවා තමන් මරණානුස්සති භාවනාව ප්‍රගුණ කිරීම නිසා මරණයේදී බියක් සන්තාපයක් තැති ගැනීමක් ඇති වුනේ නැහැ. බොහොම සිහි කල්පනාවෙන්ම මරණයට මුහුණ දීලා කුසල් සිහි අවදි කරගන්නට පුළුවන්. කළ කුසල් සිහි කරගන්නට පුළුවන් වුණා. හුඟක් දෙනා මරණයට පත් වෙනකොට දුගතිගාමි වෙන්නේ කුමක් නිසාද? තැතිගැන්ම නිසා, බියපත් වීම නිසා. ඇයි? කල්ලතුව ඒවා බිය ජනකයි කියලා දකින්නට බැරි වීම නිසා. කල්ලතුව බිය ජනනය කරනවායි කියලා හඳුනාගෙන හිටියනම් ඒ අවස්ථාව පැමිණෙනකොට බියපත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. කල්ලතුව බිය ජනනය කරනවා කියලා හඳුනාගෙන නොහිටියාම අහමු විදිහට ඒක මුණගැහෙනකොට බියපත් වෙනවා. එතකොට මනස විනාශ කරගෙන දුගතිගාමි වෙන්නටයි සිද්ධ වෙන්නේ. මේ දේවතාවා මේ කාරණේ දැකලා තමන්ගේ මෑණියන්ට, ඒ වගේම සහෝදරියට, පියාණන්ට තවදුරටත් ධර්ම සංවේගය ඇති කරමින් දහම් මඟට යොමු කරන්නට ඕනෑ නිසා එක්තරා මානවක වේශයක් මවාගෙන මෙතනට සමුණා. මිනිස් වෙසක් මවාගෙන. ඇවිදින් අහනවා, මොකද මේ කරන්නේ? තුන් දෙනාත් එක්ක එකතු වෙලා. අපේ පුතා මැරුණා නේද? මේ අපි පුච්චනවා.
ඊට පස්සේ මේ තරත්තා අහනවා පුතා මැරුණා නම් මෙහෙම නිකන් මේ ගිනි තපෙන්න හදනවා වගේ මේ ගිනි ගොඩ ගහගෙන ඉදින්ම හැලහොල්මනක් නැතුව මෙහෙම කටයුතු කරන්නේ. ඒතර මවක් වුණාම පියෙක් වුණාම ශෝකයක් නැද්ද? එතකොට අර ගෑණියන් ප්‍රකාශ කරනවා අනවහාතෝ ඊතුවාග අනනුඤ්ඤාතෝ ඊතු ගතෝ යථාගතෝ තථාගතෝ කාතත් පරිදේව. මගේ කුසේ ඇවිදින් පිළිසඳ ගන්න කියලා මේ දරුවාට මම ආරාධනා කළේ නෑ. අපිට දරුවෙක් ඕන වුණා තමයි. අපි ඒ සඳහා සුදුසු මව් කුසක් පිළියෙල කළා තමයි. හැබැයි මේ දරුවට වෙන්න කියලා අපි කවදාවත් ආරාධනා කළේ නෑ. එයාගේ කැමැත්ත නෝ ඇවිදින් පිළිසඳ ගත්තා. දැන් ඉතින් ජීවත් වුණා ඇති දැන් යන්න කියලා අපි කවදාවත් එයාට ආරාධනා කළේ නෑ. එයාගේ කර්ම ශක්තිය මත එයාගේ ආයු කාලය මත යන්න ඉක්වා ගියා. අපි එන්න කිව්වෙත් නෑ. එයාගේ ඕනකමට ආවා. එයාගේ කර්ම ශක්තිය මත ආවා. අපි යන්න කිව්වෙත් නෑ. එයාගේ කර්ම ශක්තිය මත එයාගේ ඕනකමට ගියා. යථාගතෝ තථාගතෝ කාතත් පරිදේවන. ඉතින් ආපු හැටියට එයා ගියා. අපි ඕකට අඳන්නේ මොකද? එතකොට එහෙම කියන්නට තරම් මේ මවට ශක්තිය ලැබුණේ කුමක් නිසාද? මේ සංස්කාර ධර්මය බිය ජනනය කරනවායි කියන බව කල්ලාතුව නුවණින් දකිමින් සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දකිමින් අනිත්‍ය බව දකිමින් දුක් බව දකිමින් අනාත්ම බව දකිමින් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සංවේගයේ ඉපදවිය යුතු තැන හරියට හඳුනාගෙන සංවේගයේ උපදවා ගන්නට ඒ මෑණියන්ට පුළුවන් නිසා එහෙම උපදවා ගන්නට පුළුවන් වුණ නිසා දිත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙති. මේ ජීවිතේම කායික මානසික සුවය සොම්නස ඇතුවේ ජීවත් වුණා. ඒකට හානි වුණේ නැහැ. දරුවාගේ අභාවයෙන් කියලා මවගේ සොම්නසට ප්‍රීතියට සතුටට කායික මානසික සුවයට බාධා වුණේ නැහැ. ඇය පෙරසේම සුවයෙන් සොම්නසෙන් කටයුතු කළා. ඇයි මේ සංවේගය ඇති කරගත යුතු දන හරියටම තේරුම් අරගෙන සංවේගය ඇති කරගත්ත නිසා. ඊට පස්සේ නැගණියගෙන් අහනවා ඉතින් මේ ඔබේ කවුද? මේ මගේ අයියා. ඔබට දුකක් ඇති වෙන්නේ නැද්ද? ඉතින් මොකටද දුක් වෙන්නේ? දැන් දුක් වුණා කියලා ආපහු පණ එන්නේ නැහැ. මැරිච්ච මනුස්සය මැරුණාමයි. ඉතින් මම හදනවා වැළපෙනවා කියලා කියන්නේ මූණ කළු වෙනවා, ඇඟ කෙට්ටු වෙනවා, කය දුබල වෙනවා, සිතට අසහනය පැමිණෙනවා. ඉතින් දැන් අයියා නැති වෙච්ච එක පාඩුවක් තමයි. හැබැයි ඉතින් ඒ පාඩුව මැත්තේ තවත් පාඩු කරගන්න ඕනේ. ඒ නිසා එකක් නැති වුණා තියෙන ටික රකගන්න. ඒ නැති වෙච්ච එක මැත්තේ තියෙනේවත් නැති කරගන්නවා නම් ඒක අනුවණකම. එතකොට මෙහෙම දකින්නට පුළුවන් වෙන්නේ ඇයි මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. මේ සංස්කාර ධර්මය අනාත්මයි. අපට ඕන හැටියට පවතින්නේ නැහැ. ඒවා අදාළ හේතු සාධක මත පවතිනවා. අදාළ හේතු අභාවයට ගියම අභාවයට යනවා. එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් මත ලෝකය පාලනය කරන්නට පුළුවන් හැකියාවක් ශක්තියක් මේ පංචස්කන්ධයක් තුළ නැහැ. ඇයි මම කියලා කෙනෙක් ඇත්තෙත් නැති නිසා මේ මමයයි සම්මත කරගත්තු සංස්කාර ධර්ම සමූහයට එබඳු බල පුළුවන් කාරකමක් ඇත්තේ නැහැ. ලෝකය පාලනය කිරීමේ හැකියාව. ඒ පාලනය කිරීමේ පූර්ණ හැකියාව තියෙන්නේ ඒ සංස්කාර ධර්මයේ ජනනය කළ අදාළ හේතුවටම පමණයි. ඒ හේතුව යම් මොහොතක අනිත්‍ය නිසා අභාවයට යනවා. ඒ අභාවයට යනකොට අදාළ සංස්කාර ධර්මයක් අභාවයට යා යුතුයි. කර්ම ශක්තියෙන් නම් මේ කය සම්පාදනය කළේ මේ ඒ කර්ම ශක්තිය වෙනස් වෙනකොට අහෝසි වෙනකොට මේ කය අභාවයට යා යුතුයි. යම් ආයු කාලයක් ඇතුව නම් මේ කය පවතින්නේ. ඒ ආයු කාලය අවසන් වෙනකොට මේ කය අභාවයට යා යුතුයි. උණුසුම මත නම් මේ කය පවතින්නේ. ඒ උණුසුම වෙනස් වෙනකොට මේ කය අභාවයට යා යුතුයි. ආස්වාස ප්‍රස්වාසයේ මත නම් මේ කය පවතින්නේ. ආස්වාස ප්‍රස්වාසයේ වෙනස් වෙනකොට මේ කය අභාවයට යා යුතුයි. ආහාරයේ මත නම් මේ කය පවතින්නේ. ආහාර පත්‍යන වෙනකොට මේ කය අභාවයට යා යුතුයි. ඉරියව් පැවැත්වීම මත නම් මේ කය පවතින්නේ. ඉරියව් පවත්වා ගන්න බැරි වුණාන් පස්සේ මේ කය අභාවයට යා යුතුයි. අදාළ සාධක මත පවතිනවා. අදාළ සාධක වෙනස් වෙනකොට අභාවයට යනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතුෙන් හටගන්නා වූ සංස්කාර ධර්මයෝ හේතු ඇති තාක් පවතිනවා. හේතු නිරුද්ධ වෙනකොට ඒවා නිරුද්ධ වෙනවා කියන මේ අනාත්ම ලක්ෂණය යමෙක් කල්ැතුව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව හඳුනාගෙන තිබේ නම් ඒතනත්තාට පුළුවන් වෙනවා
ඒ නික්මෙන්නට වීර්ය කරන්නට කටයුතු කරන්නේ. ඒ නිසා සංවේගයයි කියලා කියන්නේ බියපත් වීම නොවේ කල්ැතුව දකින්නට පුළුවන් වෙන්න ඕන මේ සංස්කාර ධර්මය බිය ජනිත කරනවා. බිය ඇති කරනවා. කාටද බිය ඇති කරන්නේ? ඒ ඇසුරු කරන්නා වූ සත්‍යයට. ඒ අනිත්‍ය බව නොදැන යම් කිසි කෙනෙක් ඇසුරු කරනවද? දුක් බව නොදක යම් කිසි කෙනෙක් ඇසුරු කරනවද? අනාත්ම බව වටහා නොගෙන යම් කිසි කෙනෙක් ඇසුරු කරනවද? එබඳු සත්වයින් තවන්නට, දවන්නට, වෙහෙස කරන්නට, බිය ජනිත කරන්නට මේ සංස්කාර ධර්මය සමත්. ඒ කුමක් නිසාද? ඒවා සැනකින් අභාවයට යන නිසා. ඒවා සැනකින් කෙලසී යන නිසා. ඒවා සැනකින් වෙනසී යන නිසා. ඒවා සැනකින් විපරිණාමයට වෙනසට භාජනය වෙන නිසා ඒ ඇසුරු කරන්නා වූ සත්වයින්ට බිය ජනිත කරනවායි කියන කාරණය යමෙක් නුවණින් දකිනවා නම් ඒක හඳුන්වනවා සංවේගයයි. ඔය විදිහට අපි මේ තමන්ගේ පංචස්කන්ධය පිළිබඳවත් බාහිර ලෝකය පිළිබඳවත් සුදුසු තැන සංවේගය ඇති කරගන්නට සමර්ථන. සුදුසු තැන කියලා කියන්නේ සංවේගය ඇති කරගන්නට පුළුවන් තැන. හැමතැනම සංවේගය ඇති කරගන්න සුදුසුයි. නමුත් අපේ ප්‍රඥාවේ හැමතැනම උපදින්නේ නැහැ. අදුතරමින් අපට ඒ ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන් තනවා කාරණේ හරියට තේරුම් ගන්නට උත්සාහ කරනවා නම් ඒක ඒ තැනත්තාට විමුක්තිය සඳහා ගමන ආරම්භ කරන්නට හේතුවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ඒ විදිහෙන් සංවේගය ඇති කරගන්නට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව පණිවිඩය අපි වෙත අරගෙන දේවදූතයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ දේවදූතයෝ පැමිණෙනකොට අපට නුවණ පිහිටුවාගෙන ඕනනම් සංවේගය ඇති කරගන්න පුළුවන්. නමුත් මිනිස්සු සංවේගය ඇති කරගන්නේ නැහැ. එහෙම ඇති කරගන්නේ නැත්නම් ඔවුන් නිවන සඳහා ගමන ආරම්භ කළා වෙන්නේ. කවුද ඒ දේවදූතයෝ කියලා කියන්නේ? දූතයා කියලා කියන්නේ පණිවිඩකරුවා. දේවදූතයා කියලා කියන්නේ දෙවියන් විසින් අප වෙත එවනවා යයි මිනිසුන් විසින් විශ්වාස කරන ඉතා සුබ පණිවිඩයක් අරන් එන, වටිනා පණිවිඩයක් අරන් එන පණිවිඩකරුවා තමයි දේවදූතයා කියලා හඳුන්වන්නේ. දෙවියන් විසින් අප වෙත සුබ පණිවිඩයක් අරගෙන එවන තැනත්තා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම පණිවිඩකරුවෝ හතර දෙනෙක් අපි අතරට පැමිණෙනවා. පළවෙනි කෙනා තමයි උපන් හැටිය දෙලින්න. දෙවෙනි කෙනා තමයි වයෝවෘද්ධ ලෙඩ වෙච්ච වෘද්ධ වෙච්ච පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි මැරුණු මලකඳ. හතරවෙනි පුද්ගලයා තමයි වරද කරලා වදවන්දනයට ලක් වෙන දඬුවම් ලබන පුරුෂයා පුද්ගලයා. මේ හතර දෙනාම ඉතා සුබ පණිවිඩයක් අපි වෙත අරන් එන අය. මොනවද සුබ පණිවිඩය? ඕකෙන් එක්කෙනෙක් නම් සුබ පණිවිඩයක් ගේනවා කියලා අපි දැනටත් විශ්වාස කරනවා. ඒ කවුද? දරුවෙකුගේ ඉපදීම. ඒ සුබ පණිවිඩයක් කියලා අපි ගන්නෙ තමන්ට දරුවෙක් ලැබුණා කියන තෘෂ්ණාවෙන් ගන්නවා මිසක් ඒ ගේන පණිවිඩය හරියට හඳුනා ගන්නවා නෙවෙයි. මොකක්ද කියන පණිවිඩය? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපන් හැටිය බිලිඳෙක් දකින්කොට තමන්ට හිතිලා තියනවාද මමත් මේ වගේ මව් කුසක හිර වෙලා කැටි වෙලා දුක් විඳලා මේ විදිහට අනාගලපීගෙන මල මුත්‍ර ගොඩේ එහාට මෙහාට දඟලමින් කර කියා ගන්නට දෙයක් නැතුව තමන්ගේ කටයුතු තමන්ට කර ගන්නට බැරුව මේ තරම් දුක් විඳින්න තමයි මාත් ඇවිත් තියෙන්නේ. ආයෙත් උපදිනවා නම් ඉතින් මේ ටිකම තමයි විඳින්නට. මෙහෙම හිතලා තියෙනවද කවදාවත්? එහෙම හිතලා නැත්තම් ඉගෙන අප පණිවිඩේ නෙමේ අරන් තියෙන්නේ. නිකන් වෙන එකක් අරගෙන තියෙන්නේ. ඒ වෙන එකක් ගන්න නිසා තමයි අභාවයට යනකොට දුක ඇති වෙන්නේ. පීඩාවටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපදින්නා වූ බිලිඳත් හොඳ පණිවිඩයක් අරන් එනවා. මරණයටපත් වෙන පුද්ගලයාම නැත්තම් මලකඳත් අපි වෙත ඒ වගේම සුබ පණිවිඩයක් අරන් එන්න. නමුත් ඒක හිතන්නේ බොහොම අසුබ පණිවිඩයක් හැටියට. නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේවදූතයෙක්මයි. ඇයි දේවදූතයා කියන්නේ? ජීවිතයේ පිළිබඳව ගැඹුරු යථාර්ථය අපි වෙත අරන් එන්න තැනත්තා. ඒ පණිවිඩය හරියට තේරුම් ගත්තොත්, හරියට හඳුනා ගත්තොත් ලොකු ගමනක් යන්නට පුළුවන්. විමුක්තිය සඳහා මඟ ආරම්භ කරන කෙනෙක් වෙනවා. ඒ පණිවිඩය හරියට තේරුම් නොගත්තොත් නිසි විදිහට ගමන යන්නට බෑ, මඟ හඳුනා ගන්නට බෑ. අපේ මහබෝසතාණන් වහන්සේට අනන්ත සසරෙහි වැඩු මනසක් ඇති උත්තමයන්ට
තමන් යා යුතු ගමන් මඟ සිහිපත් කළේ කවුරුන් විසින්ද? සතර පෙරේ ලෙඩේ මහල්ලේ මලමිනියා පැවිද්දේ. එතකොට මොකද්ද මේ කියන්නේ? එතෙක් කාලයක් උන්වහන්සේ ලෙඩු දැක්කේ නැද්ද? එතෙක් කාලයක් උන්වහන්සේ මැරිච්ච මිනිස්සු දැක්කේ නැද්ද? එතෙක් කාලයක් උන්වහන්සේ ශ්‍රමණයෝ දැක්කේ නැද්ද? සමහරු මේක උපකල්පනය කරනවා නෑ දුද්දෝදන රජු ඔක්කොම අයින් කරලා තියෙන්නේ නැති. ඔය දැන් සමහර රටවල් වල ප්‍රභූන් එනකොට හංගන්නේ මහංගන්නේ. ඒ වගේ හංගලා තියෙන්නත් ඇති කියලා හිතනවා. එහෙමත් සමහරට කරලා තිබුණාද දන්නේ නෑ. නමුත් මේකෙන් අදහස් කරන්නේ 100%ක්ම ලෙඩ්ඩු මහල්ලෝ මලමිනි හංගලා තිබ්බා කියන එක නෙමෙයි. අනිත් ඔක්කොම හංගලා තිබ්බත් වයස්ගත මිනිස්සු හංගන්නට බෑ. ලෙඩ්ඩු හංගන්නට පුළුවන්. මැරිච්ච මිනිස්සු හංගන්නට පුළුවන්. වික්ෂුන් දෙන්නට තහනම් කරන්නට පුළුවන්. නමුත් වෘද්ධ වෙනවයි කියන එක රජමාලිගාවේ හිටිය තරුණයෝ විතරක් නෙවෙයි. එතනත් වෘද්ධයින් හිටියා. එවනම් මේ වයස්ගත වෙනවයි කියන එක හංගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඒවා අනිකුත් අවස්ථාවල දැකින්නට අවස්ථා ලැබුණා. නමුත් ඇයි මේවට විතරක් සතර පෙර නිමිති කියලා මේ වෙන්කලේ? වෙන්කලේ අනිකුත් අවස්ථාවල ඒවා දැක්කට හරියට සංවේගයේ මතුනේ නැහැ. ප්‍රඥාව අවදිුනේ නැහැ. ඒ ප්‍රඥාව අවදි වුණු තැන තමයි හරියටම කාරණේ දැක්කේ. දැක්ක තැන තමයි සංවේගය හටගත්තේ. හටගත්තු නිසා තමයි සංවේජනීයේ සුඨානේසු සංවේජනේන සංවික්ගස්සච යෝනිසෝ පදහනේන. ඊට පස්සේ සංවේගයටපත් වෙලා අනේ කොයි කීකේ කම්බුලේ අත ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ සංවේගය හටගත්තා නම් ඊට පස්සේ ක්‍රියාත්මක වේතු ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මහන්සේ කළේ. මේ සංස්කාර ධර්මයන් මේ මේ ආකාරයට දුක ඇති කරනවා, මේ මේ ආකාරයට බියජනනය කරනවා. ඒ නිසා මා විසින් කළ යුත්තේ කොහොමද කියලා තීරණය කළා. තීරණය කළා තමයි කරලා තමයි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්නට. එහෙම නැත්නම් සැබෑ මඟ කුමක්ද, විමුක්ති මඟ කුමක්ද කියලා සොයා යන්නට උන්වහන්සේ පෙළඹුණා. එතකොට ඒ අවස්ථාව තමයි හරියටම කාරණේ දැකපු අවස්ථාව. ඒ නිසා කියනවා ඒක පෙර නිමිත්තක් කියලා. ඒ නිමිත්ත හරියටම තේරුම් ගත්තා. හරියටම ප්‍රඥාව අවදි කරගෙන සංවේගය ඇති කරගත්තා. එතකොට අපට මේවා ඕනතරම් ජීවිතේ හමු වෙන්නට පුළුවන්. හැබැයි සංවේගය හටගත්තේ නැතිනම් එතෙක් අපි ගමන ආරම්භ කළා වෙන්නේ නැහැ. එතෙක් අපි යනවා. එතෙක් අපි සොයමින් යනවා. උනන්දු වෙමින් යනවා. වීර්ය කරමින් යනවා. හැබැයි ගමන ආරම්භ කළා වෙන්නේ හරියට ඒ සංවේගය ඇති කරගත්තේ තන සංවේගයක් තිබුණා. දැන් මේකෙන් අදහස් කරන්නේ එහෙනම් දැන් ඉතින් සංවේගය ඇති කරගෙන ගිහි ජීවිතේ සම්පූර්ණයෙන් අතහැරලා දැන් ඔක්කොම මහාන වෙන්නට කියන එකද? එහෙම එකක් නෙමෙයි. නිවන් දක්නා මඟ මහානකම විතරක් නෙමෙයි. නිවන් දක්නා මඟ ගිහිගේ අතහැර යාම පමණක් නෙමෙයි. සංවේගය ඇති කර ගන්නවා කියලා කියන්නේ මේ ගිහි බව පිළිබඳව සංවේගය ඇති කර ගැනීම විතරක් නෙමෙයි. මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සංස්කාර ධර්මයන් කියවහම ගිහියා තුලත් පවතින සංස්කාර, පැවිද්දා තුලත් පවතින සංස්කාර. එතකොට ගිහියාගේ මනසත් මනස, පැවිද්දාගේ මනසත් මනස. ඒ නිසා මේ මූලික සිද්ධාන්තයන්හි පවතින අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඒ ධර්මතාවයන්හි පවතින කෙලසෙන බව තේරුම් ගන්න තමයි එතනින් නික්මෙන්නට අපට කටයුතු කරන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා අපට ඉක්මවා යන්නට බෑ. සමහර දේවල් තියෙනවා අපට ඉක්මවා යන්න පුළුවන්. දැන් අපි වරද්දා ගන්නට හොඳ නෑ. මෙතන බුදුරජාණන් වහන්සේ ඉතාම වැදගත්ම වචනයක් කියනවා. මොකක්ද? සංවේගය ඇති වුණාට පස්සේ, ඒ කියන්නේ නුවණින් කාරණේ දැක්කට පස්සේ යෝනිසෝ පදානේ. ඒ කියන්නේ නිකම්ම පදහන නෙමෙයි. පදහන කියන්නේ වීර්යය. යෝනිසෝ පදහන කියලා කියන්නේ මොකද්ද? නුවණින් වීර්ය කිරීම. යෝනි කියලා කියන උත්පත්ති ස්ථානය, යෝනිසෝ කියලා කියන්නේ යම් කිසි දෙයක හේතුව, උපත, ආරම්භය කොතනද කියලා හරියට දැකලා හේතුව ඵලය මැනවින් විග්‍රහ කරගෙන ඊට අනුකූලව වීර්ය කිරීම. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ ඒකයි. අදාළ හේතුව මොකද්ද? කොතනින්ද පටන් ගත්තේ? කොතනින්ද ආරම්භ වුනේ කියලා හරියටම හේතු විග්‍රහ කරමින් දකින්නට උත්සාහ කිරීම හඳුන්වනවා යෝනිසෝ මනසිකාරය. එතකොට
වීර්ය නිකම්ම වීර්ය කරලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් නිකන් දඟලන්න තමයි වෙන්නේ. එහෙම දඟලන්න ගියොත් එහෙම මඟ නොමඟ අවුල් කරගන්නවා. ගිහි බවද පැවිදි බවද මුකුත් හඳුනා ගන්නට බැරුව කල යුත්ත වෙනුවට නොකල යුත්ත කරන්නට පෙළනවා. ඒ නිසා නුවණින් කාරණේ තේරුම් ගන්නවා වගේම බියපත් වෙන්නේ නැතුව යෝනිසෝ පධානේන සිහි කල්පනාවෙන් සිහිනුවණින් යුක්තව වීර්ය කරනවා. සිහිනුවණින් වීර්ය කරනවා සහ වීර්ය කරනවා කියන දෙකේ වෙනස මොකක්ද? වීර්ය කරනවා කියලා කියන්නේ යම් අර්ථයක් සම්පාදනය කිරීම සඳහා කායිකව මානසිකව අවශ්‍ය බලය ශක්තිය යොදවනවා කියන එකයි වීර්ය කියන්නේ. කායික වීර්ය මානසික වීර්ය කියලා වීර්ය දෙආකාරයි. යම් අර්ථයක් සම්පාදනය කරන්න යම් ඉලක්කයක් සපුරා ගන්න යම් ඵලයක් නෙලා ගන්න අවශ්‍ය කාය ශක්තිය චිත්ත ශක්තිය ඒ වෙනුවෙන් වැය කරනවා කියන එකයි වීර්ය කියන්නේ. එතකොට මේ සිහිනුවණින් වීර්ය කරනවා. එහෙම නැත්නම් සම්මා වායාම කියලා කියන්නේ මොකක්ද? එහෙනම් සම්මා වායාම කියනකොටම තව එක අනිත් පැත්තකුත් තියෙනවා. මොකද්ද? මිච්ඡා වායාම. සිහිනුවණින් වීර්ය කරනවා කියනකොට මේක තව පැත්තක් තියෙනවා. එහෙනම් සිහිනුවණින් තොරවත් වීර්ය කරන්න පුළුවන්. අපි බොහෝ දෙනා මේ ජීවිතය තුළ වීර්ය කරන්නේ සිහිනුවණින් තොරව, එහෙම නැත්නම් මිච්ඡා වායාම. කුමක්ද මිච්ඡා වායාමය කියලා කියන්නේ? කුමක්ද සම්මා වායාමය කියන්නේ? වීර්ය යහපත් වෙන්නේ කොහොමද? වීර්ය අයහපත් වෙන්නේ කොහොමද? මේ වීර්ය කියලා චෛතසික ධර්මය. ඒක මනසේ උපදිනවා නම් චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මය කුසල් අකුසල් දෙකේම හටගන්නා වූ සාධාරණ ධර්මතාවය. කුසල් සිතේ වීර්ය හටගන්නවා, අකුසල් සිතේ වීර්ය හටගන්නවා. මිනිහ මරන්න හිතුවෙන් පස්සේ මිනිහෙක් මරන්නට ලේසියෙන් නැහැ. ඒක සැලසුම් කරන්නට ඕනේ, කටයුතු සම්පාදනය කරන්නට ඕනේ, අඛණ්ඩව අවශ්‍ය කායික මානසික වැඩපිළිවෙලක් කරගෙන යන්නට ඕනේ. ඒකට අවශ්‍ය වීර්යයක් තියෙන්න ඕනේ. සතෙක් ඝාතනය කරන්න වීර්යයක් තියෙන්න ඕනේ. හොරකමක් කරන්න වීර්යයක් තියෙන්න ඕනේ. එතකොට ඕනම අපරාධයක් කරන්නට වීර්ය තියෙන්න ඕනේ. එහෙනම් මේ පාප ධර්මයක් එක්කත් මුසු වෙලා කටයුතු කරනවා වීර්යය. ඒ වගේම කුසල ධර්මයක් එක්කත් මුසු වෙලා කටයුතු කරනවා වීර්යය. අකුසල ධර්ම පාප ධර්ම එක්කලා එකතු වෙලා වීර්ය කටයුතු කරනවා කියනකොට ප්‍රාණඝාතය දත්තා දාණය විතරක් නෙමෙයි. දැන් මම මුලින් සඳහන් කළා අපි බොහෝ වෙලාවට වීර්ය කරන්නේ මිච්ඡා වායාමයේ කියලා. ඇයි? මමත් එක්තරා කාලයක් හිතාගෙන හිටියා මට වීර්ය තියෙනවා, ඕන දෙයක් කරන්න පුළුවන් මට, ඉතිච්ඡ දෙයක් මට කරන්න පුළුවන්, කොහොම හරි කැප වෙලා හොඳ කායික මානසික උත්සාහයක් මට ඒව ගැන තියෙනවා නේද කියලා එක්තරා කාලයක මට හිතුණා. ඒ මොකද කලකදී මම පන්සලෙන් අයින් වෙලා ගල් වෙනකට වෙලා මහා කලුවරේ ඒ වගේම තනියම ඒ ගල් වෙනට වෙලා භාවනා කරන මහා වැස්සෙ තෙමීගෙන මඩ ගොඩවල් වලින් පැනගෙන පින්නපාතය යනවා. ඉතින් ඒ මහා වැස්සෙ තෙමි යනකොට අර මඩ ගොඩවල් වල යනකොට මට හිතුණා මේ වෙලාවට වැස්සෙ තෙමෙන්නේ නැතුව මඩ ගොඩවල් වල පාගන්නේ නැතුව කුඩල්ලෝ කන්නේ නැතුව හීතල වදින්නේ නැතුව බොහොම සුවසේ ඉන්න භික්ෂුන් වහන්සේලා කොච්චර ඇද්ද? ඒ භික්ෂුන් වහන්සේලා අතර මම මොන තරම් වීර්ය කරනවද මේ විමුක්තිය සඳහා කියලා මට හිතුණා. ඒක බොරුවක්ම නෙමෙයි, යම්කිසි වීර්යක් කළා තමයි. නමුත් හැබැයි වීර්ය කියන්නේ මොකද්ද කියලා තේරුණාට පස්සේ මට ලැජ්ජයි තුනා. ඇත්තටම මම මෙතෙක් කාලයක් වීර්ය කළේ සම්මා වායාමයේද කියලා. හැබැයි වීර්ය දැනුණාට පස්සේ කියලා කිව්වේ අපි හුඟක් වෙලාවට වීර්ය කරන්නේ පිටතුනේ අපි කැමති දෙයක් ගොඩනගන්න. එහෙම නැත්නම් අකමැති දෙයක් බැහැර කරන්න. කැමති දෙයක් ගොඩනගන්නට වීර්ය කරනවා කියලා කියන්නේ ඒකට මූලික වෙලා තියෙන්නේ මොකද්ද? එතකොට තෘෂ්ණා. අකමැති දෙයක් බැහැර කරන්නට වීර්ය කරනවා කියන එකට මූලික වෙලා තියෙන්නේ මොකද්ද? ද්වේෂය. ලොකුවට හරි පොඩියට හරි අතර තියෙන එක. තෘෂ්ණාවයි කියලා මේ අන්න අය හඟින හැටියට මහා කාම තෘෂ්ණාවක් නොවෙන්නට පුළුවන්. නමුත් මම මේ සැපය ලබන්නට ඕනේ, මම මේ ධානය ලබන්නට ඕනේ කියලා හිතනකොටත් අපේ මනසේ සියුම් තෘෂ්ණාවක් මතුවෙනවා ඒ සැපේ පිළිබඳ. ඒ තෘෂ්ණාවෙන් වීර්ය කරලා ධානය ලබන්නට බෑ, ඒ තෘෂ්ණාවෙන් වීර්ය කරලා නිවන ලබන්නට බෑ.
ඒ වගේම මට නම් දුක් විඳින්නට බෑ. මට නම් අපාගත වෙන්නට බෑ කියලා ද්වේෂසහගතව ප්‍රතික්ෂේප කරලා ඒකින් ගැලවෙන්නට කියලා වීරය කළා කියලා ඒ තරත්තට සතර අපායෙන් ගැලවෙන්නට බෑ. ඒ දුකෙන් ඈතර වෙන්නට බෑ. එහෙමනම් ඒ සඳහා ඒ ඇලීම් ගැටීම් වලින් තොර වූ වීරයක් ඇති වෙන්නට ඕන. ඇලීම් ගැටීම් වලින් තොර වුණාම අපට වීරයක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම් අපේ රුචිකත්වය තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැත්තම් ගැටීමකුත් නැත්තම් උදාසීන වෙනවා. දැන් මම භාවනා කරන්න ගියාම ගොඩාක් දෙනෙකුට නිදිමත එනවා කියන්නේ මොකද? මේ මනස පුරුදු වෙලා තියෙන්නේම ආවේග මත කටයුතු කරනවා. යමක් පිළිබඳව තෘෂ්ණාව ඇති වෙනවා නම් කඩාගෙන බිඳගෙන ගාගෙන මරාගෙන ඇන කොටාගෙන වනසගෙන හරි ඒක අත්පත් කරගන්නට ප්‍රයත්නම කරනවා කිසිම විදිහකින් නවතින්නේ නැහැ. ඒකත් වීර්යය තමයි. ඊළඟට යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන නොත් ගැටුනොත් ඒක බැහැර කරන තාක් කල් කොහොමද හරි වීර්යය කරනවා. ඒකත් වීර්යය තමයි. හැබැයි ඒ විදිහට ඇලීමක් ගැටීමක් නැතුව යමකට උත්සාහ කරනකොට ඊට හදයක් මනසට තේරෙන්නේ. එතකොට මනස ලෑස්තිනේ උදාසීන වෙන්නේ. ඒ මොකද වැඩි හරියක් සසරෙහි මේ ජීවිතේ අපේ මනස පුහුණු කරලා තියෙන්නේ ඇලීම් ගැටීම් මත ආවේගකාරීව දෝලන වෙලා. අපට පුළුවන්ද මම කැමති වුණත් අකමැති වුණත් නොසුදුසු දේ බැහැර කරන්න. අපට පුළුවන්ද මම කැමති වුණත් අකමැති වුණත් සුදුසු දේ කරන්නට? අන්න එහෙම පුළුවන් නම් ඒක හැබැයි පිළිතුරු. ඒක සම්භාවයම. මම කැමති නැහැ. ඒ මගේ හැඟීම. ඒ මගේ රුචිකත්වය. නමුත් විමුක්තිය සඳහා මේ කළ යුතුයි. ඒ නිසා මම ඒක කරන්නට ඕන. මම මේ ප්‍රේසයට කැමති. මම රාගයට කැමති. මම තෘෂ්ණාවට කැමති. මම ඉන්ද්‍රයන් පිනවන්නට කැමති. නමුත් මම කැමති වුණාට ඒක නිවනට බාධාවක් නා. ඒක මම යන ගමන්මකට බාධාවක් නා. මගේ ප්‍රතිපත්තියට ඒක බාධාවක් නා. මම බලාපොරොත්තු වෙන ඵලය සාක්ෂාත් කරන්නට නම් මම කොච්චර කැමති වුණත් ඒක අත්හල යුතුයි. දැන් මම නැවතත් සිහිපත් කරනවා මෙතනදී පැවිද්දාගේ ගමන් මගේ එකක්, ගිහියාගේ ගමන් මගේ එකක්. ඒ නිසා ගිහියාට සිද්ධ වෙනවා ගිහි බව තුල රැඳෙමින් තමන්ගේ ප්‍රතිපදාව කොතෙක් වර්ධනය කළ යුතුද වර්ධනය කළ හැකිද ඒ ප්‍රමාණය හඳුනා ගන්න ඕනේ. ඒක යෝනිසෝ පදානය නෙකිය. ගිහිව ඉඳගෙන පැවිද්දෙක් වගේ කටයුතු කරන්න යනවා නම් එතන යෝනිසෝ පදාන නෙමෙයි. එතන තියෙන්නේ විකෘතිය. පැවිද්දෙක් හැටියට ඉඳගෙන ගිහියෙක් වගේ කටයුතු කරන්නට යනවා නම් වීර්ය කරන්නට යනවා නම් එතන තියෙන්නේ යෝනිසෝ පදාන නෙමෙයි. එතන තියෙන්නේ විකෘතිය. ඒ නිසා ගිහියා ගිහියෙක් හැටියට පවතින්නට පුළුවන් වෙන්න ඕනේ. පැවිද්දා පැවිද්දෙක් හැටියට පවතින්න දැන් අද උදේ අපේ ශාමේන්ද්‍ර මහත්මයා මේක කතා කර කර ඉන්නකොට අපි කතා වුණා බුදුරජාණන් වහන්සේ මාස 3ක් දහම් දසන්නට තවුතිසා දෙව්ලොවට අභිධර්මයේ දේශනා කරන්න වැඩම කළා. එතකොට අපි මේ වෙලාවේ කතා කර කර හිටියේ සමහරුන්ට ඕනනම් පුළුවන් මනස දියුණු කළාට පස්සේ ආහාර නොගෙන වායුව හරහා රස ඕජාවන් ග්‍රහණය කරමින් දිවි පවත්වන්න. අදටත් ඉන්දියාවේ එහෙම ඒ බඳු අය ගැන විටින් විට අහන්න ලැබෙනවා. විශේෂයෙන් ඉර්ෂිවරු වගේ අය ඒ විදිහට ඕලාරික ආහාරයක් කබලින්කාර ආහාරයක් නොගෙනම වායුව හරහා අවශ්‍ය රස ඕජාව ග්‍රහණය කරමින් කය පවත්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සීමාව නොක්කම පරයගිය කෙනෙක්. උන්වහන්සේට ඕන නම් ජීවිත කාලෙම ආහාර නොගෙන උනත් ඉන්නට පුළුවන්. එතකොට දැන් ඒ උදේ කතා කරද්දි මතු කරපු ගැටලුව තමයි බුදුරජාණන් වහන්සේට එහෙම ඉන්න පුළුවන්කම තියෙද්දි මනුස්ස ලෝකේ ඉඳදී නම් ඉතින් මිනිසුන්ට අනුග්‍රහ කිරීම නිසා කියලා හැකිනේ. දැන් දෙව්ලොව ගිහිලා දෙවියන්ට දහම් දෙස දෙස ඉඳලා බුදුහාමුදුරුවෝ හදිස්සියේ වඩිනෝ පිට පාද කරනවා. ඒ මොකටද? ඉතින් උන්වහන්සේ දෙව්ලොව අර දෙවියන් එක්කලා ඒ තුන් මාසෙ එහෙමම දහම් දෙසමින් කටයුතු කරන්න පුළුවන් නේ උන්වහන්සේට. දැන් මනුස්ස ලෝකෙට එන්න අවශ්‍ය නැහැනේ. මනුස්ස ලෝකේ ඉන්නකොට නම් ඉතින් මිනිස්සු වගේ ඉන්නට ඕන නිසා. නමුත් ඒ උන්වහන්සේ දෙවියන් අතරට ගියාට පස්සේ ආපහු ආහාර ගන්නට පැමුණුනේ. ඒ කුමක් නිසාද? තථාගතයන් වහන්සේ කිසිම මොහොතක තමන් ඉන්න ස්වභාවයේ පරයා කටයුතු කරන්නට උත්සාහ කරන්නේ නැහැ. තමන් මිනිසෙක් නම් මිනිසෙක්, දෙවියෙක් නෙමෙයි. ඒ නිසා මිනිසෙක් නම් ඒ මිනිස් ධර්මතාවයන් පවත්වන්නට.
දෙවියන්ට උචිත ධර්මතාවයන් පවත්වන්නට යනවා නම් මිනිසෙක් හැටියට එතන පවතින්නේ ලොකු උනත් කුඩා උනත් විකෘතිය. තමන් දෙවියෙක් හැටියට පවතිමින් මිනිසෙක් වගේ රඟපාන්නට යනවා නම් පවතින්නට යනවා නම් එතන තියෙන විකෘතිය. තමන් පැවිද්දෙක් හැටියට පවතිමින් ගිහියෙක් වගේ රඟපාන්නට යනවා නම් හැසිරෙන්නට යනවා නම් එතන තියෙන විකෘතිය. තමන් ගිහියෙක් හැටියට හිඳෙමින් පැවිද්දෙක් වගේ කටයුතු කරන්නට යනවා නම් එතන තියෙන විකෘතිය. ඒ නිසා මේ ධම්මග අපේ පවතිනවා නම් පවත්වනවා නම් වැඩෙනවා නම් එතන විකෘතියක් මත යන්නට බෑ, ප්‍රකෘතිය මත යන්නට ඕන. ඒ නිසා ගිහියාට මතක තියෙන්න ඕනේ තමන් ගිහියෙක් කියලා. විවාහ වෙච්ච පුද්ගලයාට මතක තියෙන්න ඕනේ තමන් විවාහකයෙක් කියන එක. දරුවන් නැති මව්පියන්ට මතක තියෙන්න ඕනේ තමන්ට දරුවන් ඉන්නවා කියන එක. රැකී රක්ෂා ව්‍යාපාර ආයතන පවත්වන අයට මතක තියෙන්න ඕනේ තමන්ට රැකී රක්ෂා ව්‍යාපාර ආයතන තියෙනවා කියන එක. මේවා මතක තියාගෙන විමුක්තිය සඳහා වීර්ය කරන්න ඕනේ. ඒක යෝනිසෝ පදානෙයි. තමන්ට සියල්ල අතහරින්නට පුළුවන් නම් ඒවා අතහරමින් වීර්ය කරන්න පුළුවන්. ඒවා අතහරින්නට සුදුසුකම් නැතිනම්, සුදුසු ඉඩකඩක් නැතිනම් කඩා කප්පල් කරලා විකෘති කරන්නට ඉඩක් නැහැ. ඒක පවත්වමින් නඩත්තු කරමින් තමයි විමුක්තිය සඳහා අවශ්‍ය මඟ සම්පාදනය කළේ. ඒකයි අපි නිරන්තරයෙන් ධර්මදේශනවලදී පැහැදිලි කරන්නේ නැවැත්ම සහ පැවැත්ම කියන මේ දෙපස සමබරව හඳුනාගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යන්නට. එහෙම කටයුතු කරන්නට බැරි වුණොත් ඒ තැනැත්තා යෝනිසෝ පධානේන සිහිනුවණින් වීර කරන කෙනෙක් කියලා කියන්නට බෑ. සියල්ල විකෘති කරගෙන ව්‍යාකූල කරගෙන විමුක්ති මඟ අදාළ කරගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට සංවේගය ඇති කරගත යුතු තැන සංවේගය ඇති කරගන්නටත් ඕනෑ. ඒ වගේම සිහි කල්පනාවෙන් වීර කරන්නට ඕනෑ. තමන්ගේ සුදුසුකම් හඳුනාගෙන, තමන්ගේ ශක්තිය හඳුනාගෙන, තමන්ගේ ස්වභාවය හඳුනාගෙන වීර කරන්න පුළුවන් වෙන්න ඕනේ. රුචි අරුචිකම් වලට වහල් වෙලා, හැඟීම් වලට වහල් වෙලා නෙමෙයි. අවශ්‍යතාවය මොකක්ද, සුදුසු නුසුදුසු දේ මොකක්ද, ඒකයි වැදගත්. තමන් ගිහියෙක් හැටියට ඉඳගෙන පැවිදි ප්‍රතිපදාවට කැමති වෙන්න පුළුවන්. කැමති වුණා කියලා හරියන්නේ නැහැ. ඒ හැඟීමට ඉඩ දෙන්නට බෑ. අවශ්‍යතාවය කුමක්ද, සුදුසු නුසුදුසු බව කුමක්ද, ඒකටයි මුල් තැන දිය යුත්තේ. ඒකයි මම සඳහන් කළේ අපි ජීවිතේ බොහෝ කොට වීර්ය කරන්නේ සම්මා වායාමය කියලා හිතාගෙන අපේ හැඟීම් වලට මුල් තැන දීලා ඒ අනුව ක්‍රියා කිරීම. අපිට මොනවද කැමති වෙන්නේ, අපි මොනවද අපේක්ෂා කරන්නේ, ඒවා දිනා ගන්නට ජීවිත කාලෙම වෙහෙසෙනවා. අපි මොනවද එපා කියන්නේ, අපිට මොනවද අරුචි වෙන්නේ, ඒවා බැහැර කරන්නට ජීවිත කාලෙම වීර්ය. ඒකත් වීර්යක් තමයි ඉතින්. නමුත් සාමාන්‍ය සත්වයොත් ඔය දෙකම තමයි කරන්නේ. සත්ව ලෝකයේ සිව්පා සත්තු ඔය ටිකමයි කරන්නේ. තමන් කැමති දේ අත්පත් කරගන්නට වෙහෙසෙනවා, අකමැති දේ බැහැර කරන්නට වෙහෙසෙනවා. නම් සතා සිව්පාවටත් වීර්යය තියෙනවා. තමන් රුචි කරන දේ අත්පත් කරගන්නටත් ප්‍රතික්ෂේප කරන දේ බැහැර කරන්න. නමුත් මිනිසා කියලා කියන්නේ විමුක්තිය සඳහා යන ඥානවන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ රුචි අරුචිකම් මත ලෙහෙසෙන තැනැත්තෙක් නෙමෙයි. හැඟීම් පාලනය කරගෙන අවශ්‍යතාවය තේරුම් අරගෙන, කාරණය තේරුම් අරගෙන, ඒක කොච්චර තමන්ට ප්‍රිය වුණත් ගමනට බාධාවක් නම්, පරමාර්ථය සාධනය කරගන්නට බාධාවක් නම්, ඵලය සාක්ෂාත් කරන්නට බාධාවක් නම්, ඒ ඵලය ලැබීම සඳහා අදාළ හේතුව නොවේ නම් ඒ බැහැර කරන්නට පුළුවන්. මම කොච්චර අකමැති වුණත් කරන්නට දෙයක් නැහැ. යමක් සම්පාදනය කළ යුතු නම්, යමක් කළ යුතු නම්, තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා, ප්‍රතිපත්තියේ සාධනය සඳහා, විමුක්තිය සාක්ෂාත් කිරීම සඳහා, ඵලය ලැබීම සඳහා යමක් කළ යුතු නම් ඒක කරන්නට සිද්ධ වෙනවා. අර පහුගිය කාලයේ කැනඩාවේ ධර්ම දේශනා කරන අතරතුරේ එක අම්මා කෙනෙක් කියනවා, ඒ අම්මගේ මිනිබිරිය ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන්ම පොත්පත් ටික අරගෙන ගෙදර වැඩ කරන්න පටන් ගන්නවා. ඉස්කෝලේ දීපු, ගෙදරදි කරන්න දීපු, ගෙදර වැඩ කරන්න පටන් ගන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන්ම කන්නේ බොන්නේ මොකුත් නැහැ, ඉක්මනට අර ටික කරගෙන යනවා. ඉතින් දැන් ආච්චි අම්මා ගිහිල්ලා අහනවා, පුතා කැමතිද ඉස්කෝලේ යන්න, පුතා කැමතිද ඉගෙන ගන්න?
එතකොට අර්ථව කියන්නේ මොකද්ද? ආච්චි අම්මා I don't like it but I have to do it. So I do it. එතකොට මම ඒකට කොහොමවත් කැමති නැහැ. නමුත් මට ඒක කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මම කරනවා. එතකොට පොඩි දරුවා වුණාට ඒ දරුවා අන්න හැබැයි වීරය කියලා. කැමති නැති වුණාට කරන්න දෙයක් නැහැ. කරන්න වෙලා තියෙනවා නම් තමන්ට කරන්න වෙනවා. එහෙම කරන්නට අපට ජවය බලය අවදි කරගන්න පුළුවන් නම් අන්න ඒ වීරය තෘෂ්ණාව මත හැඟීම් මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. ඒක අවශ්‍යතාවය මත ඒක සුදුසු නුසුදුසු බව මත අදාළ ඵලය ගොඩනගන්නට අවශ්‍ය සාධකය සම්පාදනය කරනවා කියන මේ ඥාන සංප්‍රයුක්ත ගමන මත. එනිසයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංවේගයේ ඇති කළ යුතු තැන සංවේගයේ ඇති කර ගන්නටත් ඕනේ. ඒ වගේම ඒ පිළිබඳව සිහිනුවණින් වීර්ය කරන්නට ඕන. එතකොට සිහිනුවණින් වීර්ය කරනවා කියන තැනදී අපට වෙනස් කළ නොහැකි දේවල් තියෙනවා, වෙනස් කළ හැකි දේවල් තියෙනවා. වෙනස් කළ නොහැකි දේ දරා ගන්නට වීර්ය කරන්න ඕන. වෙනස් කළ හැකි දේ වෙනස් කරන්නට වීර්ය කරන්න. අපි සමහර වෙලාවට වෙනස් නොකළ හැකි දේත් වෙනස් කරන්නට වීර්ය කරනවා. ඒක දරා ගන්නට වීර්ය කරන්නේ නැහැ. ඒ වගේම වෙනස් කර හැකි දේ වෙනස් කරන්නට වීර කරන්නේ ඒක ඔහෙ පවතිනට අල්ල නිකන්. එහෙම වුණොත් ඒක සම්මා වායාමයේ නෙමෙයි. ඒ කියන්නේ මොනවද වෙනස් කළ හැකි දේ මොනවද වෙනස් නොකළ හැකි දේ? උපන්නා වූ සත්වයාට මරණය වෙනස් කරන්නට බෑ. උපන්නා වූ සත්වයාට වයසට යාම වෙනස් කරන්නට බෑ. උපන්නා වූ සත්වයාට පූර්ණ වශයෙන් ලෙඩ නොවී ඉන්නවා කියන එක කරන්නට බෑ. පාලනය කරගන්නට පුළුවන් යම් ප්‍රමාණයක. හැබැයි 100%ක්ම නිරෝගීව ඉන්නවා කියන එක කරන්නට බෑ. උපන්නා වූ සත්වයන්ට ප්‍රියංගෙන් වෙන් වෙනවා කියන එක කරන්නට බෑ. උපන්නා වූ සත්වයාට අප්‍රියයන් සමග මුසු වෙනවා කියන එක 100%ක්ම වළක්වන්නට බෑ. යම් ප්‍රමාණයකට පාලනය කරගන්නට පුළුවන්. මේ නිසා අපි තෝරා බේරා ගන්නට ඕනේ මොනවද අපට වෙනස් කළ හැකි දේ, මොනවද අපට වෙනස් කළ නොහැකි දේ. සසරේ ගොඩනගන ලද්දා වූ කර්ම ශක්තියින්ගේ විපාකය තමන් වෙත පැමිණෙනවා නම් ඒක ආපසු යවන්නට බෑ. ඒක යම් ප්‍රමාණයකට යට කර ගන්නට හෝ ලිහිල් කර ගන්නට යම් ප්‍රමාණයකින් පුළුවන්. එතකොට මොනවද අපට කළ හැකි දේ? කළ හැකි දේ තමයි අපේ මනසේ පහළ වෙන මනෝභාවයන් අපිට වෙනස් කරන්න පුළුවන්. අපේ චින්තන රටාව අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අපේ උත්සාහයේ වීරයේ ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. අපේ ගමන් මඟ අපිට වෙනස් කරන්න පුළුවන්. අයහපත කරන එක අපිට නවත්වන්න පුළුවන්. යහපත දියුණු කරන එක අපිට කරන්නට පුළුවන්. කුසල් දහම් සම්පාදනය කරන එක අපිට කරන්න පුළුවන්. සිත පිරිසුදු කරන එක අපිට කරන්න පුළුවන්. බොහෝ දේ අපිට කළ හැකි දේ තියෙනවා. නමුත් හුඟක් වෙලාවට මිනිස් උත්සාහ කරන්නේ කළ හැකි දේ තෝරා බේරාගෙන කරන්නට නෙමෙයි, අර කළ නොහැකි දේවල් එක්කම පැටලි පැටලි හැම්බත් වෙනවා. ඒ නිසා බොහෝ දෙනාගේ හැඟීමක් ඇති වෙනවා, උපන්නා වූ මට මහලු වීමේ දුක ඇති නොවේවා, උපන්නා වූ මට ලෙඩ රෝග ඇති නොවේවා, උපන්නා වූ මා වෙත දුක්ඛිත මරණයක් ඇති නොවේවා. මේවා අපට 100%ක් පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් අපි හිතනවා ඒවා වෙනස් වුණොත් නම් හොඳයි. එහෙම හිතන තාක්කල් ඒක බිය ජනිත කරන්නට, දුක ඇති කරන්නට, සන්තාපය ඇති කරන්නට, වෙහෙස ඇති කරන්නට කාරණයක් වෙනවා විනා එය සම්මා වායාම ඇති කරන්නට කාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදිව කාරණේ තෝරා බේරා ගන්නවා වගේම නුවණින් සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය හඳුනා ගන්නවා සේම ඒ තනත්තාට සිහි කල්පනාවෙන් වීර්ය කරන්න පුළුවන් වෙන්න ඕනේ. තන නොතන හඳුනා ගන්නට, මගනු මග හඳුනා ගන්නට, හැකි නොහැකි බව හඳුනා ගන්නට, අදාළ සාධක හඳුනා ගන්නට, සුදුසු අවස්ථාව හඳුනා ගන්නට, සුදුසු ප්‍රමාණය හඳුනාගෙන ප්‍රගුණ කරන්න. මම ඊට පෙර දිනක ධර්ම දේශනාවන් හිදී පැහැදිලි කළා, නිවැරදිම ධර්ම කාරණය උනත්, සුදුසුම ධර්ම කාරණා උනත්, අදාළ සාධකය තෝරා ගන්නට නොහැකි වුණොත්, අදාළ අවස්ථාව මොකක්ද කියලා තේරුම් ගන්නට බැරි වුණොත්,
සුදුසු ප්‍රමාණය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුණොත් මේ කරුණ තුන වරද්දා ගන්න තැන කොච්චර හොඳ ධර්ම කාරණේකින්වත් ප්‍රතිඵල ලබන්නට බෑ. කාරණේ හොඳ වෙන්නට පුළුවන්. හොඳ වුණාට සාධකය ඒ අදාළ කාරණේට අදාළ නොවේ නම් ඒ කියන්නේ ලෙඩකට බෙහෙත් බොන්නාසේ රෝගයක් තියෙනවා බෙහෙතක් තියෙනවා. හැබැයි බෙහෙත තිබුණා වුණාට මේ රෝගයට අදාළ බෙහෙතද? අදාළ නැති බෙහෙතක් පාවිච්චි කළොත් ලෙඩේ හොඳ වෙනව වෙනට වැඩි වෙන්නට පුළුවන්. ලෙඩා මැරෙන්නට පුළුවන්. හැබැයි ඒත් බීලා තියෙන බෙහෙත් තමයි. බෙහෙත් උනාට වැඩක් නැහැ රෝගයට අදාළ බෙහෙත වෙන්න. එවනම් දහම් මඟ පුහුණු කරද්දී කොච්චර හොඳ ධර්ම කාරණයක් උනත් වැඩක් නැහැ. අදාළ ගැටලුව සමනය කරන්නට සුදුසු සාධකය වෙන්නට ඕන. සුදුසු ධර්ම කාරණේ වෙන්න ඕන. එහෙම නැති වුණොත් කොච්චර හොඳ ධර්ම කාරණයක් උනත් ඒකෙන් විනාශයක් වෙන්නට පුළුවන්. දැන් තමන්ට බොන්නට තියෙන බෙහෙත සමහර විට රුපියල් 2000 එකක් වෙන්නට පුළුවන්. ෆාර්මසියට ගියාට පස්සේ රුපියල් 100ට 200ට 500ට 1000ට තියෙන බෙහෙතුත් තියෙනවා. රුපියල් 2000 බෙහෙතට වඩා ඉතින් 1000ට ගන්න එක කොහොමවත් වටිනවන්නේ. ඒ නිසා එහෙම එකක් ගෙනල්ලා බොනවා ඉක්මනින් සුවපත් වෙන්න. නමුත් සුව වෙන්නේ නැහැ. බෙහෙතේ වටිනාකම වෙනම දෙයක්. නමුත් ඒකේ තනත්තාට ඖෂධයක් වෙන්නේ නැහැ. ඒයි අදාළ රෝගයට අදාළ සාධකේ අදාළ ඖෂධය නොවන නිසා. ඒ වගේ තමයි ධර්මය ප්‍රඥාව හොඳයි, වීර්යය හොඳයි, අධිෂ්ඨානය හොඳයි, නෛෂ්කාම්‍ය හොඳයි, මහාන වෙන එක හොඳයි. තවත් හොඳ ඒවා බොහෝ තියෙනට පුළුවන්. ඒ කොච්චර හොඳ ඒවා තිබුණා වුණත් ඒක මට හොඳද? මේ මගේ තියෙන මේ ප්‍රශ්නට ඒක හරිද? ඒක තෝරා බේරා ගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නට මහානකමද හොඳ? මේ ප්‍රශ්නට ගිහිකමද හොඳ? මේ ප්‍රශ්නට රස්සාවක් කරලා තල්ලි හම්බ කරන එකද හොඳ? මේ ප්‍රශ්නට භාවනා කරන්න යන එකද හොඳ? ඒක තමන්ට තෝරා බේරා ගන්නට බැරි වුණොත් ඒ පුද්ගලයා නිවැරදි විමුක්ති මඟ ගමන් කරනවා වගේ පෙනුනට හැම කාරණයක්ම පටලවාගෙන විකෘතියට පරිණත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා හරියට වෙන් කරගන්නට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන ගැටලුව විසඳන්නට අදාළ සාධකේ මොකක්ද? ඊළඟට සාධකය හඳුනාගත්තත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවස්ථාව හරියද? අවස්ථාව වෙනස් වුණොත් ඒ ගැටලු මතුවෙනවා. බෙහෙත නිවැරදි බෙහෙත හොයාගත්තා. හැබැයි බොන අවස්ථාව රැයට බොන්න ඕන එක උදේට, උදේට බොන්න ඕන එක රැයට, එහෙම බීලා හරියන්නේ නැහැ. ඒ નિયમિત වෙලාවට බොන්න ඕන එහෙම නැති වුණොත් ඒකෙන් නිවැරදි ප්‍රතිඵලය ලබන්නට පහසු වෙන්නේ නැහැ. සමහර එන්නත් වර්ග තියෙනවා. විස ශරීරගත වෙන්නට ඉස්සෙල්ලා, මදුරුව විඳින්නට ඉස්සෙල්ලා, විස බීජය ඇකට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා මේ එන්නත් විදගත්. සමහර ඒවා තියෙනවා ඇතුල් වුණාට පස්සේ විඳින්න. පස්සේ එක ඉස්සෙල්ලා විඳලා ඉස්සෙල්ලා එක පස්සේ විඳයි කියලා ඒ ඖෂධයෙන් පළක් නැහැ. එහෙනම් අවස්ථාව හරියට තේරුම් ගන්නට ඕනේ. අවස්ථාව තෝරා බේරා ගන්නට බැරි වුණොත් තමන් මහාන වෙන්නට තමයි යන්න හිතාගෙන ඉන්නේ. හැබැයි මහාන වෙන්නට සුදුසු අවස්ථාව. දෙමේ. තමන් ගිහි ගෙයින් නික්මෙන්නට තමයි හිතන්නේ. හැබැයි දැන් මේ සුදුසු අවස්ථාවද ඒක? නැත්තම් වෙනත් අවස්ථාවක් දෙයකට සුදුසු. හරියට ගණ ගන්නට මැන ගන්නට බැරි වුණොත් කොච්චර හොඳ දේ කරන්නට ගියා වුණත් ඒකෙන් මහා ආරවුලක් අර්බුදයක් ඇති වෙනවා. ඊළඟට තමන් භාවනා කරන්නට තමයි යන්නේ. දැන් මේ භාවනා කරන්නට සුදුසු අවස්ථාවද? එහෙම නැත්නම් ඉන් පෙරාතුව පුරුදු පුහුණු කරන්නට ඕන වත්පිළිවෙත් ටික, මානසික ශක්තිය, කායික ශක්තිය ඔරොත්තු දීම පුරුදු පුහුණු කරන්න ඕන වෙලාවද? මේවා හරියට ගණ මැන ගන්නට බැරි වුණොත් අපි දේවල් ඔක්කොම පටලවා ගන්නවා. ඒ නිසා අපි ළඟට එන බොහෝ දෙනාට අපි පැහැදිලි කරලා දෙන කාරණයක් තමයි හුඟක් දෙනෙක් මහාන වෙන්නට ඕනේ කියලා කලබලෙන් එනකොට අපි අයට කියන්නේ තම ටිකක් ඉවසලා බලන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් තමයි ඒ තනත්තා මහානකමට සුදුසු. ගිහිකමේ ටිකවත් දරාගෙන ඉන්නට බැරුව ඔරොත්තු දෙන්න නැතුව නම් මේ දුවගෙන ඉන්නට හදන්නේ මේ මනුස්සයා මොන මහානකමක් කරන්නේ? ඒ නිසා මහාන වෙන්නට එන බොහෝ දෙනාට අපි කියන්නේ ඇත්තටම කලකිරලාද, ඇත්තටම මේක નિસරු බව දැනගෙනද මේ එන්නේ? ඔව් කියලා නම් උත්තර දෙන්නේ මම ගොඩක් දෙනෙකුට කියන්නේ. එහෙනම් තව අවුරුද්දක් ගිහි ජීවිතේ ඉන්න උත්සාහ කරා. ඇයි මේක નિસරු නම් ඉන්න බැරි කමක් නැහැ? Tamanta epana අවශ්‍ය නැතිනම්, හරයක් නැත්නම් කලබල වෙන්න දෙයක් නැහැ. අපිට සැහැන් මනසින් පවතින්නට පුළුවන්. අපිට ඔරොත්තු දෙන්න නැත්නම් තමයි දාලා දුවන්නේ. එනම් දාලා දුවනවා කියලා කියන්නේ එතන
නයිස්කම් නෙවෙයි එතන තියෙන්නේ සියුම් ද්වේෂය තමයි දරා ගන්නට බැරි. හැබැයි නයිස්කම්මයි ද්වේෂයයි කියන එකේ පුංචි සමාන ලක්ෂණක් තියෙනවා. ඒකෙම තියෙන්නේ අතහැරීම. හැබැයි ද්වේෂයෙන් අතහරින්නේ ඔරොත්තු නොදෙන නිසා නයිස්කම්මෙන් අතහරින්නේ નિසරු නිසා. નિසරු නිසා අතහරින කෙනාට નિසරු බව දැනගෙන අතහරින කෙනාට කලබලයක් නැහැ. කම්පනයක් නැහැ. ගැටුමක් නැහැ. විකෘතියක් නැහැ. ඉවත් වෙන්නට පුළුවන් නම් ඉවත් වෙනවා නැත්නම් පවතිනවා පැවතුනත් එකයි ඉවත් වුනත් එකයි ඔහු ඒ වර්ධනය කරනවා එනිසා තමයි අපි බොහෝ ධර්ම දේශනාවලදී කියන්නේ ප්‍රඥාවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසායි සාමාන්‍යයෙන් අපි කියන්නේ පාණක් අතහැරලා දාන්න කියලා ප්‍රඥාවන්තයා දේවල් අතහැරලා දුවන්න කලබල වෙන්නේ නැහැ ඇයි ඔහු ඒ මත රඳා නොපවතින නිසා ඒ මත රඳා පවතින්නේ නැතිනම් ඒක එහෙම තිබුණයි වෙන විදිහකට තිබුණයි කියලා අපට ඇති දෙයක් නැහැ. අපි ඒ තුල පවතිනවා නම් අපි ඒ මත රඳනවා නම් තමයි ඒක එහෙම වෙන්නට ඕන මෙහෙම වෙන්නට ඕන කියලා සංස්කරණය කරන්නට අපට සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒ කොහොමද අපට ඇති දෙයක් නැහැ. ඒ මට්ටමට අපේ මනස පුහුණු වෙනකොට තමයි හැබැයි නැෂ්ක්‍රම හැබැයි ඉතින් මම කියන්නේ කෙනෙකුට එක පාර්ථ මෙතත් දෙන්න පුළුවන් කියලා. අපි හැමෝටම මේ නිවන පිළිබඳව මුලින්ම උනන්දු ඇති වෙන්නේ ද්වේෂයෙන් තමයි. නෛෂ්කම්ම්‍ය අභ්‍යාසයෙන් නෙමෙයි. මොකද මේ දුක් විඳ ගන්න බැරි වෙනකොටම තමයි අපිට මේක එපා වෙන්නේ. මේ මුලින්ම ඇති වෙන්නේ නෛෂ්කම්ම්‍ය අභ්‍යාසයක් නෙමෙයි. මේක විඳ ගන්න බැරි කම නිසා අපිට මේක ඉතා සුවසේ පවත්ව ගන්නට තමයි ඕන වෙන්නේ. හැබැයි මේ විදිහට පවතින්නේ නැහැ. මේ විදිහට පවතින්නේ නැති වෙනකොට එපා වෙනවා. ගැටෙනවා, හැපෙනවා, ප්‍රතික්ෂේප කරනවා. අන්නේ කම්පනයත් එක්ක තමයි පැනලා දුවන්නට හදන්නේ. හැබැයි එහෙම පැනලා දුවලා ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඒ පැනලා දුවන්නට හිතුණට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ යන ගමන් මගේ දොස් හඳුනාගෙන මනස සමවරව සමතුලිතව යන්නට ඉගෙන ගන්න. එහෙම යන්නට නම් කලබල වෙලා කුලප්පු වෙලා ඒ ගමන යන්නට බෑ. අර කියපු ආකාරයට සාධකය හරිද? අවස්ථාව හරිද? ඊළඟට තුන්වෙනි කාරණේ මොකද්ද? ප්‍රමාණය හරිද? ලෙඩේ වැඩි තමයි හිස එකක් කොහොම උත්සන්නයි තමයි. නමුත් කරන්න දෙයක් නැහැ. පෙති දෙකයි නම් වොන්න ඕන දෙක බීලා ඉවසගෙන ඉන්න වෙනවා. සනීප වෙනවා. මට වේදනාව වැඩි මට නම් ඉවසන්න බෑ දෙකක් බීලා හරියන්නේ නැහැ 25ක් විතර ඕන කියලා. එකවර බිව්වොත් බිව්වම තමයි. ලෙඩෙත් හොඳයි. මනසත් හොඳයි. ඉතින් එහෙමයි කියලා තව කෙනෙක් කල්පනා කරනවා අර මනුස්සයා බෙහෙත් ගොඩක් බීලා මැරිලා අපෝයි වේදනා නාසක ප්‍රති වැඩිපුර බොන්න හොඳ නැහැ ඒ නිසා වේදනාව තිබුණාට කමක් නැහැ භාගයක් විතර බොනවා එහෙම කිව්වයි කියලා ලෙඩේ සංස්කෘතිය එතකොට ප්‍රමාණය අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා අපිට අමාරුයි තමයි දවස ගන්න බෑ තමයි ඉවස ගන්න බෑ කියලා කරන්න දෙයක් නෑ ඉවසීමෙන් කරන්න වෙනවා එහෙම ඉවසන්න බෑ කියලා කලබලයට ප්‍රමාණාතික්‍රාන්ත මේ දහම කොහොම කරන්නට ගියොත් ඒක පරිහානියක් ඒක විනාශයක් එනිසා සංවේගය ඇති කරගත යුතු තන සංවේගය ඇති කර ගන්නට ඕන හැබැයි සිහිනුවණින් වීර්ය කරන්න පුළුවන් වෙන්නත් ඕන ඒ වචනේ අමතක කරන්න එපා වීර්ය කරන්නේ නිකන් නෙමෙයි සිහිනුවණින් යුක්තවයි සිහිනුවණින් වීර්ය කරන අය එහෙම නැත්නම් සිහිනුවණින් තොරව වීර්ය කරන අය කියලා අවස්ථා දෙක පැහැදිලිවම දෙකක් ඒකම අපිට තව වචනකින් කියන්න පුළුවන් සම්මා වායාමය සහ මිච්ඡා වායාමය හුඟක් වෙලාවට අපිට සාධකය හරියට හඳුනා ගන්නට බැරි වෙන්නේ අවස්ථාව හරියට හඳුනා ගන්නට බැරි වෙන්නේ ප්‍රමාණය හරියට හඳුනා ගන්නට බැරි වෙන්නේම මොකක් නිසාද අපි හැඟීම් මත ආවේග වලට වහල් වෙලා වීර්ය කරන නිසා කලබලයක් ඇති වෙනවා මහා කම්පනයක් ඇති වෙනවා ඒ කලබලයෙන් කම්පණයෙන් තමයි අපි දේවල් කරන්න උත්සාහ කරන්නේ ඒක ධම්මග නිවන් මග නෙමෙයි ඒ තනත්තා විමුක්තිය සඳහා ගමන ආරම්භ කළා කියන්නත් බෑ ඒ තනත්තා විනාශය සඳහා ගමන ආරම්භ කළා කියලා නම් කියන්නත් පුළුවන් සංවේගය ඇති කරගත යුතු තැන සංවේගය වෙනුවට බිය ඇති කරගෙන බයටපත් වෙලා ඊට පස්සේ තැතිගෙන වීරය කරනවා නොසුදුසු ආකාරයෙන් හැඟීම් වලට වහල් වෙලා ආවේග වලට වහල් වෙලා එබඳු තැනත්තා විනාශය සඳහා ගමන් ආරම්භ කළා කියලා කියන්න පුළුවන් ඒ තැනත්තාට සතුටක් සොම්නසක් නැහැ සන්තාපයෙන් දුකින් වේදනාවෙන් අසහනෙන් තැතිගන්නෙන් තමයි ඒ තැනත්තා ගමන යන්නේ
නමුත් මේ විමුක්ති මඟ ආරම්භ කරන තැනත්තාගේ විශේෂත්වය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සූත්‍රය පවා නම් කරලා තියෙන සෝමනස්ස සූත්‍රය. සෝමනස්ස විමුක්ති මඟ සඳහා හැබෑවට ගමන් ආරම්භ කරන තැනත්තාට ලොකු සෝමනසක්. සෝමනසක් විතරක් නෙමෙයි සුඛයක් කායික මානසික සැපයක් ඒ තැනත්තාට තියෙනවා. ඇයි බියපත් වෙලා නැහැ හරියට බිය දැකගෙන තියෙනවා. අනිත්‍ය දේ අනිත්‍ය බව දුක් දේ දුක් බව අනාත්ම දේ අනාත්ම බව හඳුනාගෙන තේරුම් අරගෙන වටහාගෙන බිය ඇති කරන ධර්මතා කියලා දැනගෙනයි ඇසුරු කරන්නේ. දැනගෙන ඇසුරු කරන නිසා එකකින් අත පුළුස්සා ගන්නේ නැහැ වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඒ දැනගෙන ඇසුරු කරන නිසා ඔහු බියපත් වෙන්නේ නැහැ. ඒ අනතුරෙන් වළකෙන්නට කලයුත්ත නොකලයුත්ත ඉතා පරිස්සමින් තෝරා බේරාගෙන මනවින් පුරුදු පුහුණු කරන්නට ඒ තැනත්තා සමත් වෙනවා. අන්න ඒ බඳු විචාරපූර්වක ගමනක් යන තැනත්තා යෝනි චස්ස ආරද්ධා හෝති ආසවාණං කයයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ආශ්‍රව ධර්ම කෙලස් ධර්ම ක්ෂය කරන්න ප්‍රහාණය කරන්න අන්න ඒ බඳු තැනත්තා ගමන් ආරම්භ කළා කියලා කියන්නට පුළුවන් කියලා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ගිහි උනත් පැවිදි උනත් නිවන් දැකීම සඳහායි කටයුතු කරන්නේ. නිවන තමයි අපේ ඉලක්කය. ආශ්‍රව ධර්ම ක්ෂය කිරීම, කෙලස් ධර්ම ප්‍රහාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. එයනම් අපේක්ෂාව අපට පුළුවන් වෙන්නට ඕනේ බියපත් වෙනවා වෙනුවට බිය දකිමින් ප්‍රඥාවෙන් සංවේගය ඇති කරගන්නටත්, බියපත් වෙලා කලබලෙන් දුවනවා වෙනුවට හැඟීම් මතට වහල් වෙලා වීර කරනවා වෙනුවට අපිට පුළුවන් වෙන්න ඕනේ සිහි කල්පනාවෙන් යුක්තව රුචි අරුචික මැඩපවත්වාගෙන කල යුක්ත නොකල යුක්ත සාධකයේ අවස්ථාව ප්‍රමාණය නිවැරදිව හඳුනාගෙන නිවැරදිව වීර කරා මේ ගුණාංග දෙක පුරුදු පුහුණු කරන්නට පුළුවන් නම් සුඛ සොම්නස් බහුලව නිවන වෙත ඒතනත්තා ගමන ආරම්භ කර කෙනෙක් වෙනවා. ඒ සඳහා සියලු දෙනාට සිහිනුවණින් යුක්තව ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කාය ශක්තිය, කායික මානසික වීර්ය, ප්‍රඥාව නොමදව අවදි වේවා. සංවේගය ඇති කරගත යුතු තැන බියපත් නොවී හැබෑවටම නුවණින් සංවේගය ඇති කරගන්නට, සිහිනුවණින් වීර්ය කළ යුතු තැන කලබල වෙලා දඟලනවා වෙනුවට සිහි කල්පනාවෙන් වීර කරන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිත් කරගත් සියලු කුසල් ලෝසසුන් රැක්නා දෙවියන්ටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා පූජාව හැටියට පූජා කරලා මහා පින්කමක් සිදු කරගත්තා. ඒ වගේම එකහමාරක් විතර කාල වේලාවක් මුළුල්ලේම නිවන සඳහා අපි ගමන් ආරම්භ කරන්නේ කොහොමද කියන මාතෘකාව මුල් කරගෙන ධර්ම කාරණා බොහොම සදහසිතින් ඕනකමින් හැමදෙනාම ශ්‍රවණය කළා. අන් අයට දහම් වසන්නට අවස්ථාව සලස්වා දුන්නා. ඒ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ ප්‍රඥාව දියුණු වෙන මහ පින්කමක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් සිසිල් පැන් ගිලන් ප්‍රසාදී පූජාවන් පූජා කිරීම නිරෝගී සම්පත්තිය ලබන්නට, සසර සැප ලබන්නට, සුවසේ ගුණ නුවණ වඩන්නට හේතු වෙන මහ පින්කමක්. මේ සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල්
ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් කිහින් ආරක්ෂා කෙරෙත්වා ධර්මප්‍රිය මහත්මාට නෝනා මහත්මියට දරුවන්ට මේ පින්වත් හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය මමදව සැලසේවා දෙවියෝ සාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා මහත්මාගේත් නෝනා මහත්මියගේත් දෙපාර්ශ්වයේම මිය පරලෝකයේ යම් ඥාති හිත මිත්‍රාත් කිදී කෙනෙක් පින් කැමති වෙත්නම් ඒ හැම දෙනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා මේ සෑම සියලු දෙනාගේම පරම්පරාවල මිය පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් කරගනිත්වා පාපෙන් දුර වේවා කුසලයට දහමට නැඹුරු වේවා සසර සැප ලබා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස හේතු වේවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද මේ පින්වත් හැම දිනාටමත් මේ පින්කම් වලට සහ සම්බන්ධ වෙන සෑම සියලු දිනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්රවාන්තරායන් වේවා ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනේ වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනාගේම යහපත් සිතුම් පැතුම් සංකල්පනාව සමෘද්ධිමත් වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ පාරමී දහම් සපුරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තරායෝ සුඛී දීර්ඝායුතෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සීලවන්තං